ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සබ්බ දානං ධම්ම දානං ජිනාති සම්බං රසං ධම්ම රසෝ ජිනාති සම්බං රතින් ධම්ම රති ජිනාති තණ්හක්ඛයෝ සබ්බ දුක්ඛං ජිනාති. ශ්‍රද්ධාවන්ත පින්වතුනි, තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් අරිහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන්නට යෙදුණු ධර්ම පාඨයක දැක්වෙනවා, සියලු දානයන්ට ධර්ම දානය අග්‍රයි, සියලු රසයන්ට ධර්ම රසය අග්‍රයි, සියලු රතීන්ට ඇලීම් වලට රමණය කිරීම් වලට ධර්ම රතිය අග්‍රයි, ඒ වගේම තෘෂ්ණාක්ෂය සියලු දුක් දිනයි. අග්‍රයි අග්‍රයි කියන එකෙන් කියවුනෙත් ධර්ම දානය සියලු දානයන් දිනයි අභිභවයි කියන එක, ඒට වඩා උසස් කියන එක. සියලු රසයන් ධර්ම රසයත් එහෙමයි, ධර්ම රතියත් එහෙමයි. සාමාන්‍යයෙන් මේ ධර්ම පරියාය අපි තේරුම් ගන්නේ දානයන්ට වඩා ධර්ම දානය අග්‍රයි සියලු දානයන් අතුරෙන්, සියලු රසයන්ට වඩා ධර්ම රසය ඉහළයි, සියලු රතීන්ට වඩා ධර්ම රතිය ඉහළයි, තෘෂ්ණාව සියලු දුක් තෘෂ්ණාක්ෂය සියලු දුක් දිනයි. මෙතනදී විශේෂ පැතිකඩකට අවධානය යොමු කරන්නට මම බලාපොරොත්තු වෙනවා. මේ පාඨ සියල්ලෙන්ම කියවෙනවා සත්‍ය පිළිබඳව වැදගත් කරුණක්. සත්‍ය දේශනා කිරීම සියලු දීම්වලට, සත්‍ය දීම සියලු දීම්වලට අග්‍රයි, සියලු දීම් අභිභවයි. සත්‍ය දකින විට ඇතිවන රසය සියලු රසයන් අභිභවයි. සත්‍ය දකින විට, සත්‍ය පුහුණු කරන දකින විට ඇතිවන රතිය, එහි රමණය කිරීම සියලු රමණය කිරීම අභිභවයි. සත්‍ය වසන මෝහය සහ තෘෂ්ණාව මුලාව ඉක්මවීම සියලු දුක් ඉක්මවයි. මේ ධර්ම පරියායෙන් මතුවෙන තවත් වැදගත් ධර්ම පර්යායක්, මේ ධර්ම දේශනාවෙන් මතු කළ හැකි තවත් ධර්ම පර්යායක් මතු කිරීමටයි මගේ බලාපොරොත්තුව. ඉතින් ඒ සඳහා අද දවසේදී මේ ධර්ම දේශනාව සඳහා ආරාධනාව සිද්ධ කරන්නට යෙදුනේ ඇමරිකාවේ පදිංචි ජගත් ජයරත්න මහත්මා. එතුමාගේ බලාපොරොත්තුව පරලොව සැපත්වුණු කුරුණෑගල අක්කරපතන විදුහලේ සේවය කළ සිරිල් ජයරත්න මහතා පියතුමාටත්, සද්ධාවති කඳන ආරච්චි ගුරු දෙමාපියන් සහ වසර දෙකකට ඉහතදී පරලොව සැපත් චිත්තානන්ද සොහොයුරාටත් පින් පැමිණවීම පිණිස. තිමේ තමන්ගේ පියතුමා ඒ වගේම ඒ ගුරුවරු ගුරු දෙමාපියන් හැම දෙනාටමත් මේ පින අයිති වේවා. ඒ වගේම තමන්ගේ මිය පරලෝ යන්ට යෙදුණු සහෝදරයාටත් මේ පින අයිති වේවා කියන උතුම් හිතෙන් තමයි, උතුම් බලාපොරොත්තුවෙන් තමයි මේ ධර්ම දේශනාව සිදු කරවනු ලබන්නේ.
ඉතින් ඒ අභාවප්‍රාප්ත වෙදියන්ට එදුණු සිරිල් ජයරත්න මහත්මා, සර්ධාවති කඳනාරච්චි මහත්මිය, චිත්තානන්ද මහත්මා මේ පින් අනුමෝදන් වෙත්වා. අනුමෝදන් වීමෙන් යම් හේකින් දුකට කරදරයකට පත් වී තිබේ නම් එයින් අත මිදෙත්වා, සැපයට පත් වී තිබේ නම් සැපයෙන් අභිවර්ධනයේ වී නිවනින්ම සැනසීම ලබත්වා කියන හිතත් ඇති කරගෙන දේශනාවට ආරාධනා කළ ජගත් ජයරත්න මහත්මාටත් ධර්මඥාන භාවනාඥාන දියුණු කරගෙන කෙලවර නිවනින්ම සැනසෙන්නට ලැබේවා කියන හිතත්, ධර්මශ්‍රවණය කරන හැම දෙනාටම විවට්ට ගාමිනී නිර්වාණ ගාමිනී කුශලයක් වේවා කියන හිතත් ඇති කරගෙන ධර්මශ්‍රවණයට සූදානම් වෙමු. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලෙදී මිනිසුන් අතර දෙවියන් අතර ප්‍රශ්නයක් ගොඩනැගුණ, ප්‍රශ්න හතරක්. සියලු දානයන් අතර කවර දානේද උතුම්? සියලු දානය සියලු රසයන් අතර කවර රසයද උතුම්? සියලු රතීන් ඇලීම් අතර කවර ඇලීමක්ද උතුම්? කවර ධර්මයක් සියලු දුක් ඉක්මවයිද කියන එක. මේ ගැටලුව මිනිසුන් අතර තිබිලා දෙවියන් අතරටත් ගිහිල්ලා දෙවිවරු සතරවරම් දෙවි රජවරුන් ළඟට මේ ප්‍රශ්නය අරගෙන ගියා. සතරවරම් දෙවි රජවරු හරි පිළිතුරක් දෙන්නට බැරිව ශක්‍ර දේවේන්ද්‍රයා වෙත ප්‍රශ්නය අරගෙන ගියා. ශක්‍ර දේවේන්ද්‍රයාත් සූර්යා ඇති කල්ලි කණාමැදිරි එළියෙන් දේවල් බලන එක තේරුමක් නැහැ කියලා තථාගතයන් වහන්සේ වෙත දේව ගණයාත් සමග ගිහිල්ලා මේ ප්‍රශ්නය ඉදිරිපත් කළා. ඒ ප්‍රශ්නයට පිළිතුරු වශයෙන් තමයි මේ ධර්මපදයේ එන ගාථාව තථාගතයන් වහන්සේ දේශනා කරන්නට යෙදුණේ. සබ්බ දානං ධම්ම දානං ජිනාති, සබ්බ දානං ධම්ම දානං දින, ධර්ම දානය සියලු දානයන් දිනයි අභිභවයි, ඊට වඩා ඉහළයි. සබ්බං රසං ධම්ම රසෝ ජිනාති, ධර්මයේ පුහුණු කරවනට ඇතිවන ප්‍රීති සෝමනස්සය, රූපාදී අරමුණු සේවනය කරවනට ඇතිවන ප්‍රීති සෝමනස්සයට වඩා විශිෂ්ටයි. ප්‍රශ්නාවශය කිරීමෙන්ම උපදින අරිහත් ඵලය සියලු දුක් අභිභවයි. මේ දේශනාව බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට යෙදුණා. මේ මොකක්ද මේ කියවෙන්නේ? කෙටියෙන් කිව්වොත්, චීවර පිණ්ඩපාත සේනාසන ගිලාන ප්‍රත්‍ය බේසජ්ජ පරිෂ්කාරයන්, සිවුරු පිරිකර කුටි සෙනසුන් ආදී සියල්ල දන් දෙනවට වඩා සතරපද ගාථාවකින් ධර්මයක් දේශනා කිරීම උසස් ලෙස ධර්මයේ දැක්වෙනවා. ඒ කියන්නේ මේ සක්වල ගැබ පුරාවට බුදුවරු පසේ බුදුවරු මහරහතන් වහන්සේලා වැඩම ඉඳවලා වැඩම වඩා ඉඳවලා සිවුරු පූජා කළත් ප්‍රනීත ප්‍රනීත පිණ්ඩපාතය දිනපතා පූජා පිණ්ඩපාතය පූජා කළත් මහා විහාරයේ බඳු මහා විහාර සකස් කර කර සිය ගණන් පූජා කළත් ඒ වගේම දිනපතා ගිතෙල් මී පැණි ආදී ප්‍රනීත බේසජ්ජයන් බෙහෙත් ගිලම්පස පූජා කළත් ඒ පූජාවන්ට වඩා සතරපද ගාථාවකින් ධර්මයක් කියා අනුශාසනා කිරීම මහත්ඵලයි මහානිසංසයි කියන එක තමයි තේරුම. මේකට හේතුව තමයි අර සියලු දානයන්ට මූලය ධර්ම දානයයි. ධර්මශ්‍රවණය ලැබුණු කල්හිම තමයි සත්වයෝ දන් දෙන්නේ, සිල් රකින්නේ, ගුණ පුරන්නේ. ධර්මාවවාදය නොඇසෙන කල්හි, කළ යුතු නොකළ යුතු දෙය තේරුම් ගන්නට බැරි කල්හි සත්වයා සීලාදී ගුණ පූරණය කරන්නේ නැහැ. ඒ නිසා මේ ධර්ම දානය සියලු දානයන්ට මූලය, හේතුව. ඒ නිසා ඒ සියලු දානයන් අභිභවනවා ධර්ම දානය. ඒ වගේම ධර්ම දානයේ තුලින් ලබා දෙන නුවණ නිසා ප්‍රතිග්‍රාහකයා තව තවත් කුසල කර්ම සිද්ධ කරලා භවභෝග සම්පත් ආදී ලබන්නට සමර්ථයි. අපි යම්කිසි දානයක් දුන්නොත්,
යම්කිසි වස්තුවක් ප්‍රදානය කළොත් ඒ පරිභෝග කරලා අවසන් වෙන විට ප්‍රතිග්‍රාහකයාට ඉන්පසුවෙන් ප්‍රයෝජනයක් නැහැ. ලැබූ ප්‍රයෝජනේ තියෙනවා. නැවත එකක් හොයන්නට ඕනේ. සාංසාරික වශයෙන් බැලුවම පින් කරලා තිබීම ඒස දේව මනුස්සානං සබ්බකාම දදෝ නිදී යං යදේවාභි පත්තේති සබ්බ මේතේන ලබ්භති. ඒස දේව මනුස්සානං සබ්බකාම දදෝ නිදී මෙය තමයි සියලු දෙවි මිනිසුන්ට කැමති කැමති සම්පත්තින් ලබා දෙන්නට සමර්ථ නිධිය. ඒස දේව මනුස්සානං සබ්බකාම දදෝ නිදී යං යදේවාභි පත්තේති යමක් යං යදේවාභි පත්තෙන්ති යමෙක් යමක් මේ දෙවි මිනිසුන් ප්‍රාර්ථනා කරයිනම් සබ්බ මේතේන ලබ්භති මේ සියල්ල ලබන්නට මොකද පුණ්‍ය. ඒවම් මහිද්දිකා ඒසා යදිදං පුණ්‍ය සම්පදා පින කුසලය දෙකම එකයි. දන් දීම සිල් රැකීම භාවනා කිරීම වත් පිළිවෙත් කිරීම උපස්ථා ගුරු උපස්ථාන ආදී කිරීම මෞපිය උපස්ථාන ආදී කිරීම මේ යහපත් ක්‍රියාවන් මේ සියලු ක්‍රියාවන් අනාගතයේ සසර ඉෂ්ඨකාන්ත යහපත් ප්‍රාර්ථනීය විපාක ලබා දීමට සමර්ථයි. මේ පින් කරන්නට සත්වයා පෙළඹෙන්නේ ධර්මය ඇහෙනකොට. ධර්මය ශ්‍රවණය කරාම ධර්මය කියාදීම යනු සත්වයාට පින් කරලා ඒ තුළින් අනාගතෙහි කැමති කැමති දෑ ලබා ගැනීමට මාර්ගය පෙන්වා දීම. ඒක පරිෂ්කාරයක් පූජ කරා වගේ නෙවෙයි. යමක් පූජා කරොත් එයින් ඔහු ප්‍රයෝජනය ලබයි. නමුත් ධර්ම මාර්ගය කියලා දුන්නොත් නැවත නැවත දේවල් ලැබීමේ ක්‍රමය කියලා දෙනවා. ඒක හරියට භාණ්ඩයක් සල්ලි දීමයි රැකියාවක් අරන් දීමයි. සල්ලි දුන්නොත් ඒ සල්ලි පරිභෝග කරා ඉවරයි. රැකියාවක් හොයලා දුන්නොත් අපි යම් කිසි ශිල්පයක් කියලා දුන්නොත් ඒ කෙනාට පුළුවන් ධනෙ උත්පාදනය කරගන්න. රැකියාවක් සාදීම මුදලක් ලබා දීමට වඩා සිය දහස් ගුණෙන් උපකාරයි. යම් ශිල්පයක් ලබා දීම ඒ විදිහ මහා උපකාරයි. ශිල්පයේ තුලින් එක දියුණු කරලා ඔහුට ඇයට පුළුවන් සැපයට පත්වන්නට, අන් අයට සේවය කරන්නට, තව කෙනෙක්ට ඒ හැකියාව කියලා දීලා එයින් තව අය සැපවත් කරන්නට කරවන්නට. මේ විදිහට ධර්ම දානය සියලුම සම්පත්තීන් ලබා දීමට මාර්ගය පෙන්වා දෙන මූල හේතුවක්. ඒ නිසා සියලු දානයන්ට වඩා ධර්ම දානය උසස්. ධර්ම දානය සියලු දානයන්ට මූලය. ඒ වගේම ධර්ම දානය සියලු සම්පත්තීන්ට මූලය. ලෞකික සම්පත්ති විතරක් නෙවෙයි ලෝකෝත්තර සම්පත්ති. නිර්වාණ අධිගමය පිණිස උපකාර වන්නේ ධර්ම දානයයි. පස්චිම භවික බුදුවරුයි පසේ බුදුවරුයි හැර අන් සෑම දෙනාටම මේ ධර්මයේ ඇසිය යුතු ඇසෙන්නට ඕනේ ධර්ම අවබෝධය කිරීමට, චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කිරීමට. එනිසා නිර්වාණයට උපකාර වන නිසා සියලු දුක් ඉක්මවීමට උපකාර වන නිසා ධර්මයේ දීම සියලු දීම් වලට වඩා විශිෂ්ටයි. දන් දීමකින් බලාපොරොත්තු වන්නේ ප්‍රතිග්‍රාහකයාගේ තියෙන ප්‍රශ්නයක් නැති කිරීම. සල්ලි දීමෙන් අපි දුප්පත්කම නැති කරනවා. වස්ත්‍ර දීමෙන් වස්ත්‍ර නැති බව නැති කරනවා. ගෙයක් දීමෙන් ගෙයක් නැතිවීමෙන් ඇතින පීඩාව නැති කරනවා. ඒකනේ අපි දෙන්නේ දීම කරන්නේ. දීම තුළින් සත්වයාව දුකින් මුදවන්නේ යම් ප්‍රමාණයකට ප්‍රශ්නයක් ගැටලුවක් निराකරණය කර දීමක්. ධර්ම දානයේ තුළින් පැමිණිය හැකි සියලු දුක්ඛන්දරාවන් දුක්ඛස්කන්ධයෙන් මිදීමට මාර්ගය කියලා දෙනවා. ගෙයක් දොරක් දුන්නොත් ඒ ජීවිතයේ සැනසille ඉන්නට පුළුවන්. හැබැයි ඒ ගේ දොර පිටි පිලිසර කර පිලිසරණ කරගෙන කවදාවත් ජාති ජරා ව්‍යාධි මරණ වලින් මිදෙන්නට බෑ. ඒ ආහාර පාන හේතු කරගෙන පැමිණිය හැකි ඉහත ඉහළ භවයන්හි අනාගත භවයන්හි පැමිණිය හැකි සියලු
කුසගෙනී ආදීෙන් මිදෙන්නට බෑ. ඒ වෙලාවේ කුසගෙන යම් සැපයක් තියෙන යම් දුකින් මිදවීමක් තියෙනවා. මොස් සියලු දුකෙන් මුදවන්නට බෑ. ධර්ම දානයේ දුන්නට පස්සේ ඒ අනුව පිළිපදින කෙනාට පුළුවන් වෙනවා සියලුම දුක්ඛයන්ගෙන් මිදෙන්නට, පැමිණිය හැකි අනේක ප්‍රකාර දුක්ඛයන්ගෙන් මිදෙන්නට මේ ධර්ම දානයේ උපකාරයි. ඒ නිසා සියලු දානයන්ට වඩා දානය දුක් නසන්නක්. ප්‍රතිග්‍රාහකයාගේ ධර්ම දානයේ සියලු දුක් නසන්නක්. එනිසා ධර්ම දානයේ අග්‍රයි, ශ්‍රේෂ්ඨයි, විශේෂයි. ඊළඟට ධර්ම රසය. ධර්මය ඉගෙන ගන්නකොට, ධර්මය ශ්‍රවණය කරනකොට, ධර්මය පුහුණු කරනකොට, භාවනා කරනකොට, සිල් රකින්නකොට, සමාධි උපදවනකොට, විදර්ශනා වඩනකොට අපේ సంతානෙහි යම් ප්‍රීතියක් සෝමනස්සයක් උපදිනවා. මේකට කියනවා රසය කියලා. ඒක ධර්මයේ නිසා උපදින රසයක්. සත්‍ය දකින්නකොට ඇතිවන රසයක්. කරුණුකාරණා වැටහෙනකොට ඇතිවන රසයක්. ඒ ඇතිවන ප්‍රීතිය සෝමනස්සය අන් සියලු ප්‍රීති සෝමනස්සයෙන් අභිභවනවා. අපිට ප්‍රීතිය සෝමනස්සය උපදිනවා රස කෑමක් කනකොට. ලස්සන රූපයක් දකිනකොට, සින්දුවක් ශබ්දයක් අහනකොට, ස්පර්ශයක් ලැබනකොට, තව කෙනෙක් එක්ක මිශ්‍රී භූත වෙනකොට, එකතු වෙනකොට, පෞල් ජීවිතයක් ගත කරනකොට, කාම සම්පatti භුක්ති විඳිනකොට, පංචකාමයන් විඳිනකොට අපේ සිතෙහි ප්‍රීති සෝමනස්සය ඇති වෙනවා. මේ ප්‍රීති සෝමනස්සය තව තවත් ලෝභය වඩා වර්ධනය කරවලා සත්වයාව සංසාරයේ නැමැති මහා සාගරයෙහි ගිල්ලවනවා. ඒ ප්‍රීති සෝමනස්සය ප්‍රත්‍යවන්නේ තෘෂ්ණාවට, තෘෂ්ණාව ප්‍රත්‍යවන්නේ කර්මයට, කර්මයේ ප්‍රත්‍යවන්නේ උප්පත්තියට, උප්පත්තියේ ප්‍රත්‍යවන්නේ ජාති ජරා මරණයන්ට, ජරා මරණයන්ට, ඒ වගේම අනේක ප්‍රකාර දුක්ඛයන්ට. ඒ නිසා පංචකාමයේ භුක්ති විඳීමෙන් ඇතිවෙනවා නම් යම් ප්‍රීති සෝමනස්සය. ඒ ප්‍රීති සෝමනස්සය සංසාර දුක්ඛයට හේතු වෙන මූලවන දෙයක්. නමුත් ධර්මයේ පුහුණු කරනකොට ඇතිවෙන ප්‍රීතිය සෝමනස්සය ධර්මයේ තව තවත් යොදවලා ප්‍රීති සම්බොජ්ජංගේ බවට පත් වෙලා ධර්මාභෝධයට උපකාර වෙලා සියලු දුක්ඛෙන් මුදවන්නට සමර්ථයි. ධර්ම මාර්ගයේ යෙදෙනකොට ප්‍රීතිය තිබිය යුතුයි පින්වතුනි. ප්‍රීතිය තිබුණේ නැත්නම් ධර්ම මාර්ගයෙන් අපි බැහැර වෙනවා, අර්ථියටපත් වෙනවා, ධර්ම මාර්ගයේ කෙලෙයි කලකිරෙනවා, ධර්ම මාර්ගයේ නීරස වෙනවා. ඒ ධර්ම මාර්ගයේහි ප්‍රීතිය ධර්ම මාර්ගයේ යෙදීමට උපකාරයි. විශේෂයෙන්ම සප්ත බොජ්ජංගයෝ මනාකොට වැඩිලා සමව පවතිනකොට ඇතිවෙන ප්‍රීති සෝමනස්සය භාවනාව දියුණු කරවලා මාර්ගඵල අධිගමයට උපකාරයි. ඒ නිසා අනිත් සියලුම වස්තුන්ගෙන් ලැබෙන ප්‍රීති සෝමනස්සයට වඩා ධර්මය පුහුණු කිරීමේදී ලැබෙන ප්‍රීති සෝමනස්සය විශිෂ්ටයි, ශ්‍රේෂ්ඨයි. ඊළඟට ධර්ම රතිය. රතිය කියලා කියන්නේ රමණය කිරීම, ඇලීම, යමකට කැමැතිවීම. අපි කැමති වෙනවා දරුවන්ට, බිරිඳට, ස්වාමියාට, ගෙවල් දොරවල් වලට, යාන වාහන වලට, හරක බාන ආදී වතු පිටි දේපල වලට, මුදල් වලට, මේවා අපි රමණය කරන රවල ඇලෙනවා. ඒවල සිත අලවනවා. ඒවා තමන්ගේ කරගන්නකොට ලොකු සතුටකින් ඒවා ගැන ඇලීම ඇති වෙනවා. ඒවල යෙදෙනවා, අතහැර ගන්න බැරි වෙනවා. ඒ රතීන් හේතු කරගෙන සත්වයා තෘෂ්ණාව තව තවත් වඩවලා සසරට වැටිලා අනේක ප්‍රකාර දුක්ඛයන්ට ගොදුරු වෙනවා. නමුත් ධර්මයේ පුහුණු කරනකොටත් රතියක් ඇති වෙනවා. එහි රමණය කිරීමක් කරනවා. ධර්මයේ අහනකොට, ධර්මයේ සජ්ජායනා කරනකොට, ධර්මයේ මෙනෙහි කරනකොට, ධර්මයේ පුහුණු වෙනකොට රතියක්, එහි රමණය කිරීමක් සිද්ධ වෙනවා. එහි අපි ඇලෙනවා. ඇලෙනවා කියන එකේ තේරුම තෘෂ්ණාව නෙවෙයි, ඒට රුචි වෙනවා. ඒ ධර්මයට, ධර්මෙහි රතිය, ධර්මෙහි ඇලීම, ධර්මෙහි රමණය කිරීම අන්‍ය රමණය කිරීම වගේ නොවෙයි.
අන්‍ය රමණය කිරීම් තෘෂ්ණාව වර්ධනය කරවලා සත්වයා සසර සයුරෙහි ගිල්වනවා. නමුත් ධර්මයෙහි රමණය කිරීම, ධර්මයෙහි රතිය, භාවනාවෙහි රතිය, ධර්මශ්‍රවණෙහි රතිය, ධර්මය ඉගෙනීමේ රතිය, ධර්මය දේශනා කිරීමේ රතිය සත්වයා තෘෂ්ණාව දුරුවෙන්නට උපකාර වෙලා ධර්ම මාර්ගයේ දියුණු කරවලා නිවනට පමුණුවන්නට සමර්ථයි. ඒ නිසා සියලු රතීන් ධර්ම රතිය අභිභවනෝ. ධර්ම රතිය සියලු රතීන් අභිභවා සිටිනෝ. තණ්හක්ඛයෝ සබ්බ දුක්ඛං ජිනාති. තණ්හක්ඛය කියන වචනේහි අර්ථ කීපයක් තියෙනවා. එකක් තමයි තෘෂ්ණාවගේ ෂයවීම, අනුත්පාද නිරෝධය. ඒකට කියනවා සෝපාදිශේෂ නිර්වාණය කියලා. ඒ වගේම තෘෂ්ණාව ෂය කරන මාර්ග හිතට දෙනවා තණ්හක්ඛය කියලා. ඒක මාර්ගසිත නැත්නම් ලෝකෝත්තර මාර්ගය. ඒ තෘෂ්ණාව ෂය කරන නිසා කලින් කිව්වේ තෘෂ්ණාවගේ ෂය බව අනුත්පාද නිරෝධය. ඒක සෝපාදිශේෂ නිර්වාණය. ඊළඟට තෘෂ්ණාවගේ ෂයාන්තයෙහි ෂය වූ පසු ෂය වෙනවත් සැවී අවසන් වෙනවත් සමගම හටගන්නවා ඵලචිත්තෝත්පාදය. ඒකට තියෙනවා තෘෂ්ණා ක්ෂය කියලා. තෘෂ්ණාව ෂය වූ පසු හටගන්නා වූ ධර්මය. ඊළඟට තණ්හක්ඛය තෘෂ්ණාවගේ අපවත්ති නිමිත්ත තෘෂ්ණාව දුරු කිරීම සඳහා අරමුණු කරන අසංකත ධාතුව නිර්වාණය. ඒක සෝපාදිශේෂ නිර්වාණයමයි. නමුත් මෙතනදී ගන්නේ ආරම්මන කරන වශයෙන් තෘෂ්ණාවේ ෂයට උපකාර වෙන තණ්හක්ඛය නිර්වාණ ධාතුව. තෘෂ්ණාවේ ෂය වීමේ නිමිත්ත. ඊට මෙතන කරුණු හතරක් තිබුණා. තෘෂ්ණාවගේ ෂය භාවය අනුත්පාද නිරෝධය. තෘෂ්ණාව දුරු කරන ධර්මය. තෘෂ්ණාව දුරු වූ කල්ලි හටගන්න ධර්මය. ඵලසිත තෘෂ්ණාව දුරු කිරීමට උපකාරක වූ ධර්මය නිර්වාණ ධාතුව. ධර්ම වශයෙන් සෝපාදිශේෂ නිවනයි නිර්වාණ ධාතුවයි සමානයි. මෙතන අරන් තියෙන්නේ පැතිකඩ දෙකකින්. තව එකක් තියෙනවා තණ්හක්කය කියනකොට හටගන්න තෘෂ්ණාවගේ බිඳීම භංගය. අර්ථ පහයි. එයින් මෙතන ගන්නේ තණ්හක්ඛය කියනකොට ඵලචිත්තය, අරිහත් ඵලය. ගන්න ඇත්තම අරිහත් ඵලය. සම්පූර්ණයෙන් තෘෂ්ණාව ෂය වූ කල්හි ෂය වෙන විට හටග ෂය වූ පසු හටගන්නා වූ ධර්මය. මේ ධර්මයේ ගන්නේ ඒකයි ඵලචිත්තය, අරිහත් ඵලය. තණ්හක්ඛයෝ සබ්බ දුක්ඛං ජිනාති. අරිහත් ඵලයේ සියලු දුක් දිනනවා. ඇයි ඒ සියලු දුක් දුරු කල්හිමයි මේ හටගන්නේ. මොන දුක්ද? අනුත්පන්න දුක්ඛය. තෘෂ්ණාව දුරවනවත් සමගම පහළ විය හැකි මහා දුක්ඛස්කන්ධයෙන් සත්වයා මිදෙනවා. ඒ මිදීම කෙලවර හටගන්නා වූ ධර්මය තණ්හක්ඛය, අරිහත් ඵලය. ඒ සියලු දුක් දිනනවා. සියලු දුක් දිනු කල්හි, සියලු දුක් විනාශ වෙන කල්හි හටගන්න ධර්මය. සියලු දුක් දිනීම නිමිති කරගෙන හටගන්න ධර්මය. ඒකට කියනවා ඵලචිත්තෝත් චිත්තෝත්පාදය, ඵලචිත්තය. මේ විදිහට මේ ධර්මය, ධර්මපදය විවරණය කරන්නට පුළුවන්. මේකේ පින්වතුනි තවත් පැතිකඩක් මට පේනවා. ධර්ම දානය කියලා කියන්නේ ලෝකයේහි පවතින සත්‍ය ප්‍රකාශ කර සිටීම. ධර්ම රසය කියලා කියන්නේ ඒ සත්‍ය දකිනකොට, පුහුණුව තුළින් අවබෝධ වෙනකොට, භාවනාව තුළින් සත්‍ය තේරුම් ගන්නකොට, ප්‍රතිවේධ කරනකොට ඇතිවන ප්‍රීති සෝමනස්සය. ධර්ම රතිය කියලා කියන්නේ ඒ සත්‍ය ඉගෙනීමෙහි, දැනීමෙහි, දැකීමෙහි, සත්‍ය ආභෝධයෙහි රමණය කිරීම, එහි ඇලීම.
තණ්හක්කය කියලා කියන්නේ තෘෂ්ණාවගේ ශේවීම කෙලවර හටගන්න ධර්මය. තෘෂ්ණාව ශේ වෙන කල්හි අවිද්‍යාවත් ශේ වෙනවා. අවිද්‍යාව තමයි සත්‍යයේ වසන මෝහය. තෘෂ්ණාව ඇති කල්ලි මෝහය ඇත, මෝහය ඇති කල්ලි තෘෂ්ණාව ඇත. මේ දෙදෙනා සහයෝගී. සන්තානයේ අවිද්‍යාව ඉතිරි නම් තෘෂ්ණාවත් ඉතිරි, තෘෂ්ණාව ඉතිරි නම් මෝහයත් ඉතිරි. තෘෂ්ණාව ශය වෙනවා යනු මෝහයේ දුරු වෙන, මෝහය යනු සත්‍ය අවබෝධයට තියෙන බාධකය. සත්‍ය වැසීම. සත්‍ය නොදකින තල් කල්, සත්‍ය නොදකින තාක්, අවිද්‍යාව අප්‍රහීන තාක්, සියලු දුක්ඛයන්ගෙන් මිදී නැත. ඒ නිසා සත්‍ය අවබෝධයටදී බාධකය දුරු කරනකොට, සත්‍ය අවබෝධයටදී බාධකය දුරු කිරීම නිසා හටගන්න ධර්මය තණ්හක්ඛය ඵලචිත්තෝත්පාදය. ඒක සත්‍ය අවබෝධයේ බාධකයේ දුරු කරාම ලැබිච්ච සංකේතයක් වගේ. ඵලචිත්තෝත්පාදයෙන් විශේෂ කෘත්‍යයක් කරන්නේ නැහැ. ඒකෙන් තියෙන්නේ සන්තානේ නිවන එක, සනසවන එක, නිවන අරමුණු කරන එක. එහෙම නැතුව ඵලචිත්තෝත්පාදයෙන් නිවනට පැමිණීමක්, දුක දුරු කිරීමක් කරන්නේ නැහැ. ඒ ඵලචිත්තෝත්පාදය යනු සත්‍ය වසන මෝහය දුරු කිරීම නිසා හටගන්නා වූ ධර්මයක්. සත්‍ය වසන මෝහය දුරු වීමත් සමග සත්‍ය වසන මෝහයේ තියෙන තාක්කල්, සත්‍ය අවබෝධයෙන් නොකරන තාක්කල් සත්‍ය දුකට බැඳී ඇත. ඒ දුකෙන් මිදීමත් සිද්ධ වේ. සත්‍ය සහ සත්‍ය නොදැනීම තව වැදගත්. සත්‍ය දැනීම යනු සත්‍ය නොදැනීම දුරු කිරීමයි. එතව වැදගත් කරුණා. සත්‍ය අවබෝධ කරන ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි සත්‍ය සත්‍ය ලෙස දකින බව. ඒක විදර්ශනාවේදී සංස්කාර ධර්මයක් අනිත්‍ය ලෙස, දුක්ඛ ලෙස, අනාත්ම ලෙස මෙනෙහි කරනකොට අපි සත්‍ය සත්‍ය ලෙස අරමුණක් ලෙස දකිනවා. ඒ වගේම දෙවෙනි සත්‍ය අවබෝධය තමයි ප්‍රතිවේදය. සත්‍ය වසන බාධකයේ දුරු කරනවා. සත්‍ය වසන මෝහය දුරු කරනවා. පළවෙනි එකට කියනවා ආරම්මන කරනතෝ අරමුණු කිරීම වශයෙන් සත්‍ය තේරුම් ගැනීම. දෙවෙනි එකන කිච්චතෝ කෘත්‍ය වශයෙන් මොකක්ද? සත්‍ය වසන මෝහය ප්‍රහාණය කිරීම වශයෙන් සත්‍ය අවබෝධ කිරීම. මොකද්ද සත්‍ය? චතුරාර්ය සත්‍යනේ. චතුරාර්ය සත්‍ය. ඒ නිසා සත්‍ය අවබෝධය කිරීම අරමුණු කිරීම වශයෙන් උත් කරන්නට පුළුවන්. වැදගත් වෙන්නේ සත්‍ය වසන මෝහයක් තිබුණා නම් අනුසය, ඒ අනුසය මෝහය කොතෙක් සත්‍ය දුටුවත් සත්‍යාබෝධය පරිපූර්ණ නෑ. අපි සත්‍ය දකිනෝ විදර්ශනා සිතෙන්. ඒක අවශ්‍යයි මේ පරිපූර්ණ අවබෝධයට. ඒක නැතුව යන්නට බෑ. නමුත් විදර්ශනා සිතෙන් කොතෙක් සත්‍ය දුටුවත්, කොතෙක් සත්‍ය තේරුම් ගත්තත් සත්‍යාබෝධයට බාධක මෝහය දුරුවන තාක්කල් සත්‍ය ප්‍රතිවේද කර නොමැත, සත්‍ය අවබෝධ කොට නොමැත. එක දුරුවන්නට නම් අප්‍රහීනව පවතින අවිද්‍යාව දුරු කළ යුතුයි. ඒ සත්‍යාබෝධයේ වසන මෝහය ඇති තා කල් අනේක ප්‍රකාර දුක්ඛයන්ට සත්‍යා බැඳී සිටිනෝ. ඒ දුක්ඛේ නොමිදෙසන, ඒකට කියන අනුත්පන්න දුක්ඛය කියලා. දැන් කොහොමද මේ ගාථාවෙන් සත්‍ය සහ සත්‍යාබෝධයත්
සත්‍යාබෝධයට ඇති බාධකයේ දුරුකිරීමත් තේරුම් ගන්නේ. ධර්මදානය යනු කුමක්ද උත්කෘෂ්ට වශයෙන් ගත්තම චතුරාර්ය සත්‍ය දේශනා කිරීම. ඒ වගේම නිවන් මාර්ගයේ දේශනා කිරීම කියන මාර්ග සත්‍ය. ලෝකේ තියෙන දේ දේශනා කිරීම දුක්ඛ සත්‍ය. ඒ දුක්ඛේ හට ගැනීමට හේතුව දේශනා කිරීම සමුදය සත්‍ය. ඒ දුක්ඛයාගේ නිරෝධය දේශනා කිරීම නිරෝධ සත්‍ය. ඒ නිරෝධය අධිගමනය කිරීමට මාර්ගය ප්‍රතිපදාව දේශනා කිරීම මාර්ග සත්‍ය. මාර්ග සත්‍ය දේශනා කිරීම තියෙන දෙය දේශනා කරනවා. මොකද්ද තියෙන දේ? දුක්ඛ සත්‍ය. දේශනා කිරීම දුක්ඛ සත්‍ය නෙවෙයි, දේශනා කරන්නේ දුක්ඛ සත්‍ය, දේශනා කරන්නේ සමුදය සත්‍ය, දේශනා කරන්නේ නිරෝධ සත්‍ය, දේශනා කරන්නේ මාර්ග සත්‍ය. ලෝකයේ පවතින සැබෑ ප්‍රශ්නය ගැටලුව දුක්ඛ සත්‍ය. ඒ තමයි ලෞකික ධර්ම. තෘෂ්ණා වර්ජිත කියලා ගන්නකො. ඒ ලෞකික ධර්ම ඇතිකරවන හේතුව ගැන තමන්ගේ සන්ත ස්කන්ධ ස්කන්ධ පරියාපන්න තෘෂ්ණාව. ඒ දුක්ඛේ තෘෂ්ණාවෙත් නොපවැත්මෙන් මිදීම නිරෝධ සත්‍ය. ඒ අධිගමනය කිරීමට මාර්ගය මාර්ග සත්‍ය. මේ සත්‍ය හතර දේශනා කිරීම ධර්ම දානයයි. ඇත්ත ඇතිසැටියෙන් දේශනා කිරීම. සමහර දේශනා තියෙනවා සත්‍ය විකෘති කරලා දේශනා කරනවා. සමහර දේශනා තියෙනවා සත්‍ය බාගිට දේශනා කරනවා. තථාගතයන් වහන්සේගේ ධර්මය පරිපූර්ණ දේශනාවක්. සත්‍ය හතරම දේශනා කරනවා. මේ දේශනා කරන සත්‍ය අපිට ප්‍රිය දෙයක් නම් නෙවෙයි. අපි ප්‍රිය වන්නේ කාම භෝගීව කාම සම්පත් දියුණු කරමින් ජීවත් වීමට, ඒවා වර්ධනය කිරීමට, ආස්වාද කිරීමට, මගේ මගේයි අල්වා ගැනීමට. නමුත් සත්‍ය දේශනාවෙන් කියවෙන්නේ මේ කිසිවක් මගේ නෙවෙයි, මාගේයි ගත යුතු නෙවෙයි, මොහොතක්වත් ස්ථාවරව පවතින්නේ නැහැ, ඉපදෙනවා බිඳෙනවා අනිත්‍යයි දුක් උපදවන්නක්. මේ තමයි දේශනාව. නිර්වාණ ධාතුව නැමැති මේ සංස්කාරයන්ගෙන් මිදීම පරම සැපයක්. මේ තමයි දේශනාව. අපේ අභ්‍යන්තර රුචිකත්වයට විරුද්ධ දේශනාවක් සත්‍ය දේශනාව. අපි අහන්න කැමති නැති දේශනාවක් සත්‍ය දේශනාව. ඒක නීරස දේශනාවක්. නීරස වුණත් සත්‍ය එනම් ඒ ඇසිය යුතුයි. නැත්තම් අපි ජීවත් වන්නේ සිතලුවක. අපි කියන සුරංගනා ලෝකයක. සුරංගනා ලෝකයක් කියන එකෙන් අදහස් කරේ සාමාන්‍ය ව්‍යවහාරයෙන් ප්‍රායෝගික නැති, සත්‍ය වශයෙන් නැති දෙයක් ප්‍රකාශ කරන. ඒක අපි සාමාන්‍යයෙන් කතාවලත් කියනවනේ. ඔය කියන දේවල් කරන්න බෑ, ප්‍රායෝගික නෑ. ඉතින් අපි කියනවා ඒ කතාව සාරගර්භ කතාවක් නෙවෙයි. නමුත් තියෙන ඇත්ත නීරස වුණත් ඇත්ත ලෙස ප්‍රකාශ කරොත් කවුරු හරි ඒ කතාව අපිට අගය කරන්න සිද්ධ වෙනවා. මොකද ඇත්ත කිව්වා, තියෙන සත්‍ය කිව්වා. බුදුරජාණන් වහන්සේ මේකක් කරේ තියෙන තත්ත්වේ ප්‍රකාශ කරා, තියෙන ඇත්ත ප්‍රකාශ කරා. මොකද්ද මේක? අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි අසුභයි. ඒ සත්‍ය අපි අහන්නට කැමති නැහැ. කොටිම්ම කියනවා නම් සූත්‍රය එක දැක්වෙනවා, දෙවියෝ බ්‍රහ්මයෝ පවා මේ චතුරාර්ය සත්‍ය දේශනාව ඇහෙනකොට, අනිත්‍ය දුක්ඛ අනාත්ම ත්‍රිලක්ෂණය ගැන දේශනාව ඇහෙනකොට භය බීරාන්ත වුණා කියලා. මේ තරම් ව්‍යසනයකද අපි ඉන්නේ? අපි මෙතෙක් කල් හිතන් හිටියා මේ මම ජීවත් වෙනවා, මම සැප විඳිනවා නිත්‍යයි ආදී ලෙස. මොකද දීර්ඝාෂ්ක ජීවිත
එහෙම නෙවෙයිද? මේකේ තියෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණද? මේක ඇහෙනකොට ඔවුන් බය වුණා කියලා කිව්වා. කේසර සිංහ හඬට කලබල වෙන ඇත්තු වගේ කියලා කිව්වා. ඒක අපිටත් පොදුයි. අපිටත් මේ ත්‍රිලක්ෂණ දේශනාව රුචි එකක් නෙවෙයි. අපි නিত্য සුඛ සුභ ආත්ම දේශනාවන් නම් බුදුන් දේශනා කරේ. අපි ඒකට රුචි වෙනවා. කැමති වෙනවා ඒකට. අපි හැමෝම කැමති ලස්සන දේවල් අහන්න. අපි හැමෝම කැමති ඉෂ්ට දේවල් අහන්න. අපි හැමෝම කැමති අනාගතයේ ඉෂ්ට වෙන එක අහන්න. ඒකම තමයි හේතුව අපි පොරොන්දු වලට රුචිවන්නේ. අපි ඉෂ්ට දේවල් වලට රුචිවන්නේ. ඒක අපේ අභ්‍යන්තරයේ තියෙන ක්ලේශයක යෙදවීමක්. ඒක සියලු සත්ත්ව ප්‍රජාවට පොදුයි. තියෙන සත්‍ය අපි බලාපොරොත්තු වෙන එකට විරුද්ධ දෙයක් නම් ඒක අහන්න අපි කැමති නෑ. නමුත් කාරුණික පුද්ගලයා, කාරුණික ගුරුවරයා, කාරුණික මාර්ගෝපදේශකයා ඇත්ත කිය යුතුයි. බුදුරණස ඒකයි කළේ. තියෙන සත්‍ය මිහිරි නැතත් නොපිරිහෙලා ප්‍රකාශ කරා. ඥානවන්තයෝ එක පිළිගත්තා. ඒකටත් හේතුවක් තියෙනවා. සත්‍ය සත්‍ය ලෙස පිළිගන්නට අපි අකමැති වන්නේ. අපේ හිතේ නැඹුරුවක් තියෙනවා සුභවාදී පැත්තක් ගැන. සුභය සැපය රුචි අපි. ඒ නිසා තියෙන ඇත්ත නීරස නම් අපි කොහොමරි බරනවා සුභවාදී පැත්තකට බර කරලා. සමහරුන්ගේ ඒ සුභයට සතුටට ප්‍රීතියට කැමති බව ඒක ඇතිවන්නේ මෝහේ නිසා. ඒකේ බලවත්. එතකොට කොච්චර තථාගතයන් වහන්සේ සත්‍ය දේශනා කළත් ඒක හිතට යන්නේ නැහැ, විනිවිද යන්නේ නැහැ. ඒකට විරුද්ධව හිතන්න. හැමතිස්සෙම අපි කියන ඊට පස්සේ පෙසිමිස්ටික් අසුභවාදී මේ ප්‍රකාශන. අසුභවාදී දේශනයක් කියලා එකෙන් බැහැර වෙනවා. ඒකට කන් යොමන්නේ නැහැ. ඒක ඇත්තක් ලෙස තේරුණත් ගණන් ගන්න නැති වෙනවා. කොහොම හරි නොදැනුවත්වම සුභය පස්සේ අපි දුවනවා. නিত্য සුඛ සුභ ආත්ම පස්සේ දුවනවා. මේක ඒ ඒ මට්ටම් වලින් ජීවිතේ හැමදාකම අපේ තියෙන එකක්, හැම තීරණයකටම බලපාන එකක්. ඒකට බාධකේ අපි තුල තියෙන සැපයට කැමති බව සහ අවිද්‍යාව. හැබැයි තාම වැදගත් කරුණක්. මේක හැමෝතුලම තිබුණත් හැම සත්වයාගේම సంతාන තුල තියෙනවා තවත් එක් විශේෂ ගුණයක්. අර ක්ලේශය නම් ක්ලේශය, අප්‍රහින ක්ලේශය. තව මේක සිත් සන්තානයේ ගුණයක් තියෙනවා. ඒක ධර්මයක් ලෙස කියනකොටලා මම කියන්න කැමති එකට අපේ චිත්ත සන්තානයේ තියෙන එක්තරා ගුණයක්, ගති ස්වභාවයක් තියෙනවා. මොකක්ද? සත්‍යෙහි ඉදිරියේහි පහසු ගතියක්. ඒක ඉංග්‍රීසියෙන් කියන්නේ සත්‍යෙ පිහිටා සිටීම හරි කම්ෆර්ටබල් අපිට. ඒක පහසු. ඒක නීරස වුණත් කාලයක් යද්දී එකේ පහසුවක් තියෙනවා. සහ ඒක නිසා පසුව ප්‍රීතිය සෝමනස්සේ උපදිනවා. තමන් හරි දේ දකිනවා. තමන් හරි දේ අවබෝධ කරගත්තා කියන ප්‍රීති සෝමනස්සය හිතට උපදිනවා. සත්‍යයට අපේ සිතෙහි නැඹුරුවක් වෙනවා. චිත්ත ප්‍රවාහේ ඒක වහන්නේ ක්ලේශයෙන්, ආගන්තුක ක්ලේශයකින්. ඒක දුරු කරන්නට ඕනේ. ඒක ඉවත් කරන්න. ඒක ඉවත් කරාම චිත්ත ප්‍රවාහය ස්වභාවයෙන්ම සත්‍යයට රුචි වෙනවා. කෙලෙස් නැති సంతානේ රහත් సంతානේ, රහත් සිත සත්‍යෙහි පිහිටා තියෙනවා. අපි හැමෝම තුල සත්‍යයට රුචි භව තියෙනවා. ඒ චිත්ත සන්තහනේ තියෙන සත්‍යයට කැමති බවක්, සත්‍යයේ පහසු වෙන බවක්. ඒක කෙටි උපමා දෙකකින් තේරුම් ගන්න. ඒක තියෙනවා බටහිර දර්ශනයේහි.
එක විද්‍යාඥයෙක් කියනවා, එක තෝට් එක්ස්පෙරිමෙන්ට් එකක් අපිට කියනවා. යන්ත්‍රයක් නිපදෙව්වා, ඔබව දානවා මේ යන්ත්‍රයට, මේ යන්ත්‍රෙදී ඔබ නින්ද්‍රාවටපත් වෙනවා, නිදාගන්නවා, හැබැයි හීනයක් පේනවා. ඒ හීනේදී ඔබ ආම සුපිරි ජීවිතයක් ගත කරනවා. ඔබගේ රූපේ ලස්සනයි, ප්‍රසිද්ධිය හොඳයි, ඒ ලෝකේ ඔබ තමයි ප්‍රධානියා, ඔබට කැමති කැමති දේවල් කරන්න පුළුවන්, කැමති කැමති ආහාර පාන, හැම දිනාගිම ආකර්ෂණයේ විඳින විශිෂ්ට කෙනෙක්. හැබැයි හීනයක්. හීනක ලක්ෂණය මොකද්ද? හීනේ ඉන්නකොට අපි හීනේ ඉන්නවා කියලා දන්නේ නැහැ. කලාතුරකින් අවස්ථාවර ලුසිඩ් ඩ්‍රීම්ස් වලින් මේක. නමුත් බොහෝ වෙලාවක අපි හීනේ ඉන්නකොට දන්නේ නැහැ හීනේ ඉන්නවා, අපි විශ්වාස කරනවා හීනේ. එදිනදා ජීවිතේ අපේ ගොඩක් ප්‍රශ්න තියෙනවා. ආර්ථික ප්‍රශ්න, සමාජීය ප්‍රශ්න, පවුල් ප්‍රශ්න, සෞඛ්‍ය ප්‍රශ්න, අනේක ප්‍රකාර ප්‍රශ්න එක එක කෙනාට එක එක විදිහට තියෙනවා. වෛද්‍යඥයා කියනවා අපි ඔබ අවදි කරවන්නේ නැහැ, මැරෙනකන් හීනේ ඉන්න දෙනවා. ඔබ දන්නේ ඔබ හීනේ ඉන්න කියලා. එතන වැදගත්කම. හීනේනකොට දන්නේ ඔබ විශ්වාස කරනවා ඒක. ඔබට කිසිදු ප්‍රශ්නයක් නෑ. මේ සත්‍ය ලෝකයේ තියෙන කිසිදු ප්‍රශ්නයක් ඔබට නෑ. ඔබේ වලින් මිදිලා, මිදිලා කියන්නේ ඒවා මතක් කල්පනාවෙන් නෑ. ඒ ගැටලු ඔය ප්‍රශ්න කරන්නේ. ඔබ හීනේ ඉන්නේ. ඔබ කැමතිද මේ යන්ත්‍රයට ගිහිල්ලා මුළු ජීවිත කාලෙම ඒ හීන ලෝකේ ගත කරන්න සතුටින්? බහුතරයක් දෙනාගේ උත්තරේ, කලාතුරකින් කෙනෙක් ඉන්න පුළුවන්, බහුතරයක් දෙනාගේ උත්තරේ නෑ. ඒ හීන ලෝකෙ මට ඉන්න මම කැමති සත්‍ය ජීවිතේ. ප්‍රශ්න තිබුණත්, ගැටලු තිබුණත් සත්‍ය ජීවත් වෙන්න මං කැමති. ඇයි ඒ තීරණය? මේ බණහන හැමෝම වගේ කියයි. ඇයි ඒ තීරණයට ඔබ එන්නේ? ඔබේ සිතෙහි තියෙනවා සත්‍යයට රුචි බවක්. කමක් නෑ මට හීන ලෝකේ ඉන්න ඕනේ නෑ, මම තියෙන ප්‍රශ්න විසඳගෙන කොහොම හරි ගොඩ එන්න බලන්න. යා විසඳ ගන්නම් මම. මට සත්‍ය ලෝකේ ජීවත් වෙන්නට ඕනේ. ආර්ථික ප්‍රශ්න ටික මම විසඳ ගන්න, සමාජීය ප්‍රශ්න ටික විසඳ ගන්න, සෞඛ්‍ය ප්‍රශ්න මම ව්‍යායාම කරලා බෙහෙත් අරගෙන දොස්තර හම්බ කොහොම හරි උත්සාහ කරන්න, පවුලේ ගැටලු මම විසඳ ගන්න බලන්න. ප්‍රශ්න තියෙනවා, නමුත් ඒ විසඳගෙන ඉදිරියට යා යුතුයි. මට හීන ලෝකික ජීවත් වෙන්න අවශ්‍ය නැහැ. මේ මොකද්ද මේ තීරණය ගන්න හේතුව? අපේ හිත කැමති සත්‍යයට, මේ ඇත්තට මුහුණ දෙන්න කැමති. මේක සිතේ තියෙන එක්තරා ගුණයක් පින්වතුනි. ඒක වැහෙනවා කෙලෙසේ එනකොට. තව උදාහරණයක් ගන්න. කවුරු හරි මිත්‍රයෙක් ඉන්නවා, ආත්ම අපි කැමති ආදරේ, දකින්නකොට පවා අපිට සතුටක්, සෝමනස්සයක්, ප්‍රීතියක් උපදිනවා. හැබැයි අවුරුදු 10ක් අපි මේ මිත්‍රත්වයේ තියන් ඉන්නවා. නමුත් අපි නොදැන මේ මිත්‍රයා මේ ජීවිතේ පුරාවට තමන් විශ්වාස කරගෙන හිටපු මේ මිත්‍රයා මේ ජීවිතේ පුරාවටම තමන්ට අනේක විද ප්‍රශ්න ඇති කරවපු කෙනෙක්. ජීවිතේ යම් යම් ප්‍රශ්න ඇති වුණා නම් ඒ ප්‍රශ්න සියල්ලම ඇති කරවලා තියෙන මේ මිත්‍රයා. ඒ ප්‍රශ්න වලින් ලොකු ගැටලුවක් උන් නැහැ. නමුත් ඔහු දැඩි උත්සාහයක ඉඳලා තියෙනවා ඔබගේ ජීවිතයට ලොකු ප්‍රශ්න ඇති කරවන්න, ඊර්ෂියාවෙන්. ඔබ දන්නේ නැහැ. ඔබ බොහොම සතුටින් මේ මිත්‍රයා කියන අවුරුද්දයි. ඔබට ලොකු හානියක් වෙලත් නැහැ. නමුත් ඔහු ඔබට කැමති නැහැ. අවුරුදු 10කට පස්සේ සාක්ෂි, හේතු සාක්ෂි සහිතව ඔබ තේරුම් ගන්නවා මේ ඉන්නේ මගේ හතුරෙක් කියලා. මොකද වෙන්නේ? ඒ වෙලාවේ අපේ හිත ගරා වැටෙනවා, දුකටපත් වෙනවා, සෝකෙට තරහ එන්න පුළුවන්. නැවතේ මිත්‍රයා දකින්නකොට අර ප්‍රීතිය සෝමනස්සිය උපදින්නේ නැහැ. නමුත් අපේ අභ්‍යන්තරය දන්නවා මේ ඇත්ත මම දැනගත් එක ලොකු දෙයක්. අපිට හිතෙන්නේ නැහැ අපරාධ මේ ඇත්ත දැනගත්තේ නැත්තම් මට එයත් එක්ක සතුටින් ඉන්නට තිබුණා. එහෙම හිතෙන්නේ නැහැ. ඒ හිටපු සතුටින් හිටපු කාලය ගැනත් එන්නේ කලකිරීම. ඒ කාලය ගැනින්නෙත් කලකිරීම.
ඒක සැබෑ මිත්‍රත්වයක් නෙවෙයි තිබිලා තියෙන්නේ. මං සැබෑ මිත්‍රත්වයකට නෙවෙයි සතුරුලා තියෙන්නේ. මුලාවක මං ඉඳලා තියෙන්නේ. ඇත්ත නීරස වුණත් ඇත්තෙහි අපි පිහිටනවා. අපිට ඒක රුචි වෙනවා. අපි ඒකට කැමති. අපි ස්ථාවර වෙනවා. මේ ඇයි? සත්‍යයට කැමති වෙන ගතියක් අපේ චිත්ත සන්තානයේ තියෙන නිසා. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ ලෝක සත්‍යය කෙලෙස්වල ගිලිලා හිටියත් මේ සත්‍යය බය නැතුව දේශනා කරන්නේ. උනස් දන්නවා යම්ෝ පිරිසක් සිටිනවා මේ සත්‍යය අවබෝධ කරගන්න. යම් පිරිසකට බැරි වෙයි. මොකද අර ක්ලේශයෙන් ඔවුන්ට ඒක ඉඩ දෙන්නේ නැහැ. එක්කෝ ඒ සත්‍යයට මුහුණ දෙන්න කැමති නෑ. එහෙම නැත්නම් ඒ කියවෙන ධර්මයේ රුචි නෑ. ඒ අපේ ක්ලේශයේ තියෙන වෙන පැත්තක වෙන බලාපොරොත්තුවක් වෙන ප්‍රාර්ථනාවක් සහ ඒ කියන එක තේරෙන්නේ නෑ මෝහය අධික නිසා. සමහරලාට ඒ කරන දේශකයාට කැමති නෑ අපි මොනම හරි හේතුවක්. අපි ඒ සත්‍යයට සවන් දෙන්න කැමති නෑ. සත්‍යය රුචි කරන්නේ නෑ. සත්‍යය පිළිගන්න සූදානම. ඒක තමයි ක්ලේශයේ හැටි. එනිසයි ධර්මයෙන් බැහැරවන්නේ අපි. ධර්මයෙන් බැහැරවීමක් නෙමෙයි සත්‍යයෙන් බැහැරවීමක් සිද්ධවන්නේ. ඒකට හේතුව අපි තුළ තියෙන ක්ලේශය. ධර්ම දේශනාවෙන් කරන්නේ තියෙන සත්‍යය ප්‍රකාශ කිරීම. කෙලෙස් අඩු සත්වයෝ පහසුවෙන් මේක තේරුම් අරගෙන කෙලෙස්ටික ඉවත් කරගෙන සත්‍යය පිහිටනවා. කෙලෙස් බහුලායට එක් කෙලෙස්ටික ඉවත් කරවන්න වෙනවා. නැවත නැවත දේශනා කරන්න නැවත නැවත කියන්නට වෙනවා. එතකොට මේ ක්ලේශයන් ඉවත් වෙලා දවසක සත්‍ය පිළිගන්න මට්ටමට හැම සුරාම තුරම සත්‍යයට ගරු කරන බවක් වෙනවා චිත්තසංතානෙ. ධර්ම දානයේ අනුපින්වතුනි මේ සත්‍ය ප්‍රකාශ කිරීම මුලදී ඒ සත්‍යය ඇහෙනකොට අපිට ඒක නීරසයි. අපි බලාපොරොත්තු වෙන දේ නොවේ. අපේ බලාපොරොත්තුව නිත්‍ය සුඛ සුභ ආත්මාදී වූ මේ වගේ සංකල්පවල බැසගෙන ඉන්නේ අපේ සන්තාන. නිසා අපි ඒකට රෙසිස්ට් කරනවා, විරුද්ධ වෙනවා. නමුත් සත්‍ය බව තේරිලා පොඩ පොඩ හරි ඒකේ යෙදිලා සත්‍ය දකින්න පටන් ගත්තම සත්‍ය දකිනකොට උපදිනවා ප්‍රීති සෝමනස්සයක්. අන් සියලු ප්‍රීති සෝමනස්සයන් අභිභවන. එකට කියන ධර්ම රසය. ධර්ම රසය යනු සත්‍ය දකිනකොට ඇතිවන ප්‍රීති සෝමනස්සය. ධර්මයෙන් දේශනා කරේ සත්‍යනේ. ඒ ධර්මයේ පුහුණු කරනකොට දේශනා කරපු දෙයට අනුව හැසිරෙනකොට සීලේ ආනිසංස දකින්නකොට සමාධියේ ආනිසංස දකින්නකොට සංස්කාරයන්ගේ යථා ස්වභාවය දකින්නකොට මේක නීරස ඇත්තක් වුණත් අපි අකමැති දේ වුණත් කියලා තියපු ඇත්ත ඇති සැටියෙන් දකින්නකොට සත්‍ය දකින්නකොට ස්වභාවයෙන්ම ප්‍රීතියක් උපදිනවා. ඒක సంతානය. ඒකෙන් තමයි කිව්වේ චිත්ත సంతානයේ සත්‍යයට ගරු කරනවා. සච්චං හවේ සාදු තරං රසාණං. සියලු රසයන්ට මේ සත්‍යය ඉහළයි. සත්‍ය දකිනකොට ඇතිවෙන රසය සියලු ප්‍රීති සෝමනස්යන්ට ඉහළයි. මේක ඉබේ ඇති කරගන්න එකක් නෙවෙයි. සත්‍ය දකිනකොට ලෝකයේ යථා ස්වභාවය දකිනකොට අනිත්‍ය දුක්ඛය අනාත්මය අසුභය දකිනකොට මෙතන සත්‍යයේ පුද්ගලයෙක් නැහැ කියන එක තමයි මෙතෙක්කල් මං හිටියේ මුලාවක කියලා තේරෙනකොට ඒ සත්‍ය දකිනකොට ඇති වෙන ප්‍රීතිසෝම නස්සය සත්‍ය නොදකිමින් වෙන දෙයක් විශ්වාස කරමින් වෙන දෙයක් නිත්‍ය සුඛ සුභාත්ම නිසාදී ගනිමින් ඇති කරගත් ප්‍රීතිසෝම නස්සයට වඩා සිය දහස් ගුණයකින් ඉහළයි. එනිසා කාම සේවනය කියලා කියන්නේ මෝහය සම්ප්‍රයුක්තව ඇති කරන්නා වූ දෙයක්. කම්සප විඳීම. එතන ප්‍රීති සෝමනස්සයක් උපදිනවා. නමුත් එතන ප්‍රීති සෝමනස්සය උපදින්නේ අවිද්‍යාවත් සමගයි.
මුලාවකින් යුක්තවයි. සත්‍ය විනිවිද දකිමින් නෙවෙයි. විදර්ශනා විදිවන්නේ සත්‍ය විනිවිද දකිමින් ඇති වෙන ප්‍රීති සෝමනස්සේ. තොර දෙකේම ප්‍රීති සෝමනස්ස හට ගන්නවා. සත්‍ය දකිමින් හටගන්න ප්‍රීති සෝමනස්සය මෝහයේ සමග හටගන්න ප්‍රීති සෝමනස්සයට වඩා සිය දහස් ගුණෙන් ඉහළයි. ඒ නිසා කිව්වා සබ්බදා සබ්බං රසං ධම්ම රසෝ ජිනාති. සත්‍ය දකින විට ඇති වෙන රසය ප්‍රීති සෝමනස්සය. අන් කවර අරමුණක් එක්ක විනෝද වෙනකොට ඇති වෙන ප්‍රීති සෝමනස්සයට වඩා ඉහළයි. ඇයි ඒ? චිත්ත සන්තානයේ තියෙන සත්‍යයට රුචි බවක් මේක තව වැදගත්. ඒ සත්‍යයට රුචි බව නිසා තමයි පින්වතුනි කුඩා කාලේ අපි පාසල් යවලා චතුරාර්ය සත්‍ය පොඩ්ඩක් පැත්තකින් තියන්නකෝ. එදිනෙදා ජීවිතයේ අපි යම් සත්‍යක ඉන්නපේ. හරි වැරද්ද නීතිය නේද? ඒවා ඉගෙනගෙන හරියට හරියට වැඩ කරොත් සාර්ථක වෙනවා. මිත්‍යාවෙන් තොර වෙලා අපි හරි අධ්‍යාපනයක් ලබන්නේ යම් යම් ප්‍රමාණවලින් ලෞකිකව මේ සත්‍ය දැනගන්න. අධ්‍යාපනයේ තේරුම මිනිස්සුන්ට සත්‍ය හරි මාර්ගයේ කියා දීම, ජීවත් වෙන ක්‍රමයේ සාර්ථක ක්‍රම ක්‍රියා දීම. ඒකේ මතිමතාන්තර තියෙන්නට පුළුවන්. කෙනෙක් කියන්න පුළුවන් මෙහෙම කරොත් තමයි ජීවිතේ සාර්ථක, තව කෙනෙක් මෙහෙම කරොත් ජීවිතේ සාර්ථක, තව කෙනෙක් කියනවා මෙහෙම කරොත් තමයි රටක් දියුණු වෙන්නේ, තව කෙනෙක් කියනවා මෙහෙම කරොත් තමයි රටක් වෙන්නේ. දෙපැත්තම හේතු සාධක තියෙනවා හැමෝටම. එතන මේවා හරියට කියා දීම තමයි අධ්‍යාපනයෙන් බලාපොරොත්තු වෙන්නේ. තමන්ගේ චරිතයට, දැනුමට, හැකියාවට ගැළපෙන පරිද්දෙන් ඒවා තෝරගන්න හැකියාව ළමයට ලබා දෙන්න. මේ සත්‍යයත් එක්ක ලං කිරීමක් ලෞකිකව. අපේ సంతානෙහි සත්‍යයට ගරු කරන බවක් තියෙන නිසා තමයි අපිට මේක දෙන්න පුළුවන් වෙලා තියෙන්නේ. අවිද්‍යාව අධ්‍යාපනයෙන් කරන්නේ සමාජයේ පිළිබඳව තියෙන සම්මෝහය, ජීවිතයේ පිළිබඳ තියෙන සම්මෝහය යම් පමණකට දුරු කරලා හොඳ සාර්ථක මිනිස්සෙක් නිර්මාණය කරන එකනේ. අධ්‍යාපන ක්‍රමයක් ලෝකෙ තියෙන්නේ සත්වයා මිනිස්සයා මේ සත්‍යයට ස්වභාවයෙන්ම ගරු කරන බවක් තියෙන නිසා. ඒ නිසා සත්‍ය ප්‍රකාශ කරන එක බය නැතුව කළ යුතුයි. මොකද සත්වයා තුළ ප්‍රകൃතියෙම සත්‍යයට ගරු බවක් තියෙනවා. හැබැයි සත්‍යයට විරුද්ධව හිතන මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙන, අපරාධ වලට ඇබ්බැහි වෙන, වැරදි මාර්ග අනුගමනය කරන මේ කෙලෙසුත් අපි තුළ තියෙන සමහර දරුවන්ගේ ඉවත් කරගන්න බැරි වෙනවා අපිට. ලෞකික මට්ටමින් බාන්න, ලෝකෝත්තර මට්ටමින් පැත්තකින් තියලා ගුරුවරුන්ට සමර්ථ නැහැ කට්ටියකින් ඉවත් කරවන්න. ඒ ළමයි අයාලේ යනවා. සැලකිය යුතු පිරිසක්, සැලකිය යුතු පිරිසකට යම් ප්‍රමාණයකට හරි මාර්ගයේ පේනවා. බහුතරයක් දෙනා මද්ද්‍රව්‍ය මත් කුඩු වලට බැහැවිලා නැහැ. බැහැවිමින් නැහැ. ගොඩක් එක්ස්ට්‍රීම් යම් යම් මට්ටම් වලින් තියෙන නිසා එක්ස්ට්‍රීම් මට්ටම් වලින් කලාතුරකින් කට්ට. ඒ මට්ටමින් සත්‍ය අවබෝධය කරවන්න පුළුවන්. ඒ නිසා බහුතර දිනාට සත්‍ය ෘචි කරවන්න පුළුවන් ලෞකික මට්ටම්. ලෞකික මට්ටමින් ලෝකෝත්තරන ඉන්නේ තවත් ඉන්නේ ගැඹුරු වෙනවා, ගැඹුරු වෙනවා. ඒක අල්ප වෙනවා ප්‍රීස. එන්නේ අල්ප වෙනවා. මේ සත්‍යයේ ගැඹුර වැඩි වෙන්න වැඩි වෙන්න වැඩි වෙන්න. මොකද ඒකට බාධක මෝහය එන්නේ සියුම්. ඒක ඉවත් වෙන්නට ඕනේ. ඉවත් කරලා ඒක ලේසි නෑ. ඉස්සල්ලා හරි වැරද්ද තේරෙන්නට ඕනේ. ජීවිතයේ සාර්ථක අසාර්ථක භාවය තේරෙන්නට ඕනේ. ජීවිතයේ හරි තීරණ ගැනීමක් තියෙන්නට ඕනේ. නිවැරදි ලෙස ජීවිතේ ආයෝජනය කරන්න පුළුවන් වෙන්නට ඕනේ. ඒ සංදිස්ථානවලදී වැදගත් තීරණ ගන්නට පුළුවන් වෙන්නට ඕනේ. ඊළඟට හොඳ නරක තේරුම් අරන් තියෙන්නට ඕනේ. කළ යුතු නොකළ යුතු දේ තේරුම් ගන්නට ඕනේ. කතා කළ යුතු නොකළ යුතු දේවල් වගේ අපි තේරුම් ගැනීමක් සිද්ධ කර ගන්නට ඕනේ. ඒක තවත් ගැඹුරු වෙනවා. ඒ කම් අර කැපි සාමාන්‍ය දෙනවා. ඊටසේ කර්මය කුසල අකුසලයේ කම්මස්ස කතඥා. ඊට එහා තියෙනවා සාමාන්‍ය ඉදිනදා ජීවත් වෙනකොට තියෙන හොඳ නරක තේරුම් ගැනීම. ඒක ඉතාල ඒක කර්මය ආදී අදාළ වෙන්නේ නැහැ ඒකට.
ගැන විපාක දෙනවද නැද්ද අදාළ වෙන්නේ. හරියට සමාජයේ ජීවත් වෙන කෙනෙක් වෙන්නට ඕන. හරි තීරණ ගන්න කෙනෙක් බවට පත් වෙන්නට ඕන. ඊට මෙහා තමයි තියෙන්නේ කර්ම විපාක ගැන කම්මස්සගත ඥානෙ. ඊටත් මෙහා චතුසච්ච අවබෝධය. ප්‍රමේ ඉන්න ඉන්න ප්‍රමාණය අඩු වෙනවා ගැඹුරට ගැඹුරට යන්නට. ලෞකික පැත්තේදී සැලකිය යුතු ප්‍රමාණයකට ඒ හැකියාව ලැබෙනවා. යම් ප්‍රමාණයකට මේ කරුණ තේරුම් ගන්න. හැබැයි සමහර වෙලාවලදී සමාජ වශයෙන් මුලා වෙන්නට පුළුවන් සමහර අවස්ථාවලදී. සමහර අවස්ථාවලදී සමාජයක් වශයෙන්ම වැරදි දේවල්ට යොමු වෙන්නට පුළුවන්. සමහර වෙලාවට යුද්ධයකට යොමු වෙන්න පුළුවන් සමාජයක් ලෙස වැරදි ආදර්ශයක් නිසා. එහෙමගේ කලින් කරට සිදුවීම් වෙන්නට පුළුවන්. නමුත් ලෞකික පැත්තේ යම් මට්ටමක සත්‍යාබෝධයකට සත්‍යාබෝධ කියන්නේ ලෞකික හරි වැරදි තේරුම් ගන්න පුළුවන් මට්ටමකට බොහෝ දෙනා ගේන්න පුළුවන්. ඒ නිසා තමයි ඉතාම සැලකිය යුතු විශාල ප්‍රමාණයක මිනිස්සු සාමාන්‍යයෙන් සමාජයේහි යහපත් ජීවත් වන්නේ. ඒකට කියන සමහරු කියන්න පුළුවන් බහුතරයක් යහපත් නැහැ කියලා. සමාජීය වශයෙන් ගත්තම ගොඩක් දෙනා මිනී මැරීම් වලින් එහෙම වැළකීලානේ ඉන්නේ. සයික මම පෞද්ගලිකව දරන්නේ සාමාන්‍ය බහුතරයක් දෙනා හොඳ වැරද්ද හරි වැරද්ද සාමාන්‍යයෙන් තේරුම් ගන්නට පුළුවන් විශේෂයෙන් අද වගේ කාලෙ. බහුතරයක් සැලකිය යුතු ප්‍රමාණයෙන් අතීතයට වඩා වැඩි වෙන්න පුළුවන් අපරාධ අපි දන්න කාලෙකට වඩා. නමුත් බහුතරයක් ගත්තම අපිට මිනිස්සු එක්ක හොඳට ගනුදෙනු කරලා සුහදව කතා බහ කරලා ජීවත් වෙන්න පුළුවන් පරිසරයක් තියෙන ලෝකේ. ඒකට හේතුව ලෞකික වශයෙන් හරි වැරද්ද යම් ප්‍රමාණයකට තේරුම් ගන්න පුළුවන් වීම. ඒකට හේතුව තමයි සත්‍යයට ගරු කරන సంతානේ, సంతානේ සත්‍යයට ගරු කරන බව. හැබැයි මේ සත්‍ය එන්න එන්න ගැඹුරු වුණොත් ප්‍රමාණය අඩු වෙන්න පටන් ගන්නවා. ඒ ගැඹුරු සත්‍ය බුදුරජාණන් දේශනා කරපේ ධර්මයේ ගැඹුරු සත්‍ය දකිනකොට ස්වභාවයෙන්ම සතුට උපදිනවා. ඇයි ඒ සතුට උපදින්නේ? ඇයි ඒ සතුට උපදින්නේ? ඒකට හේතුව අපේ චිත්තසංතානයේ සත්‍යයට රුචි. ඒ රුචි බව වහන්නේ අපේ කෙලෙස් වලින්. ඒ රාග දෝෂ පරේතේහි නායන් ධම්මෝසු සම්බුදු. රාග දෝක තියෙන කෙනා මේ ධර්මයේ ප්‍රතික්ෂේප කරනවා. ඒක අවබෝධ කරගන්න ලේසි නෑ. අපි කැමති නෑ ධර්මයේ. ඒක වෙන්නේ අපි ධර්මයට කැමති නැති වෙනවා. අපි සත්‍යයට කැමති නැති වෙනවා. පෙකලිස් නිසා. දැන් උදාහරණ මෙහෙම හිතන්න. දරුවෙක් දැඩි අපරාධ කරනවා සමාජයේ. දැඩි අපරාධ කරනවා. හැබැයි දරුවගේ අම්මට දරුවගේ වරද පේන්නේ නැහැ. අඩුයි පේනවා. ඇයි? ඒ තරම් බැඳීමක් නැහැ දරුවා එක්ක. පුළුවන් තරම් ආරක්ෂා කරන්න බලන්න. හොඳයි ආරක්ෂා කරන්න හිතන එක. නමුත් වරද පේන්නේ නැති වෙනවා අම්මට. ඒක නෙමෙයි. තෘෂ්ණාව වගේ ගතියක් පිංගතුනි. ඒක මෝහයත් එක්ක මිශ්‍රයි. තෘෂ්ණාව ඇති වරද පෙන්වන්නේ. සත්‍ය වහනවා. ඒ නිසා අපි භවයට, සසරට, ජීවිතයට, කාමයට ඇලිච්ච සත්වයෝ විරාගයට කියන මේ බණ, නිර්වාණයට මේ කියන බණ, සසරින් මිදීමට මේ කියන බණට රුචි නැහැ. කොච්චර කිව්වත් අනිත්‍යයි, දුකයි, අනාත්මයි. කොච්චර කිව්වත් මේකේ ස්වභාවය මේකයි. පියකට රුචි නැහැ.
එදිනෙදා ජීවිතයේ එහෙම තමයි. සමහර කොච්චර සත්‍ය අපි ඇස් පනාපිට තිබුණත් අපි ඒකට නැතුව අපේ සිතැඟියකට බලාපොරොත්තුවකට ප්‍රාර්ථනාවකට අපේ හිත දුවන්න පටන් ගන්න. ඔන්න බලන්න තෘෂ්ණාව සත්‍ය දකින්න ඉඩ දෙන්නේ නැති බව. මෝහය කෙලින්ම සත්‍ය වහන ගැන කතා කරන්න දෙන්න. තව එකක් තියෙන විශේෂය. ද්වේෂය. තෘෂ්ණාව ඇති නුගුණ නැමැති සත්‍ය දකින්නේ. ද්වේෂය තියෙන සත්‍ය ගුණය දකින්නේ. නිර්වාණ ප්‍රතිපදාවෙහි යෙදීම අර්ථවත්. නමුත් අරතිය ආවොත් දේශය ඇති කල්ලි නෑ නෑ මේක තේරුමක් නෑ කියල හිතනවා. ඒක ඊට වඩා සරල උදාහරණයක් ගන්න. අරතිය ඇති වෙනකොට නිර්වාණ ප්‍රතිපදාවෙහි යෙදීම අපි දකින්නේ ඒකේ ප්‍රයෝජන දකින්නේ. තේරුමක් නෑ මෙහෙම කරන එක නෙමෙයි. හරි මේ වගේ කාලෙ මිඩංගු කිරීමක් මීට වඩා හොඳයි, මම වෙන දෙයක් යදුනා නම් මීට වඩා හොඳයි, යම් ප්‍රති වෙන වෙන ලෞකික දෙයක් යදුනා නම් කියලා ඒ අර්ථය විසින් මේකේ රසය නැති කරනවා. දකින්න ඉඩ දෙන්නේ නැහැ සත්‍ය. එපා කරවලා තියෙන්නේ නිර්වාණ ප්‍රතිපදාව. අර්ථයෙන් නිර්වාණ ප්‍රතිපදාව එපා කරනවා. උතර ඒකේ ආනිසස්ස දකින්න නැති වෙන. ඒක දිහා බලන්න හිතෙන්නේ නැහැ අපිට. අකමැති හින්දා. ඒක ඉතාම ප්‍රකට වෙන තැනක්. අම්මා අධික තෘෂ්ණාව නිසා අපරාධ කරන දරුවාගේ නුගුණය දකින්නේ. මේ තෘෂ්ණාවෙන් සත්‍ය වහනට නුගුණ සත්‍ය දකි සත්‍ය නුගුණය දකින්නේ. ද්වේෂය කවුරු හරි කෙරෙහි තරහක් අපේ හිතේ තියෙනවා. කවුරු හරි එක අමනාපයක් අපේ හිතේ තියෙනවා. ඒ කෙනා කරන හොඳ දකින්නේ නැහැ. සමහර වෙලාවලට අපි හිතමුකෝ අල්ලපු ගෙදර අපි එක පෞද්ගලිකව ගන්න එපා, කෙනා එක්ක අපේ අමනාපයක් තියෙනවා. ඒ කෙනා කොච්චර හොඳ දෙයක් කළත් අපි අර වරදම හිත කර සී කරගන්න. සමහර තැන්වල දෙකට තියෙනවා අපි. ඒවා ඉතාම අඥාන ක්‍රියා. සමහර අයගේ රැකියාවල සත්ව ඝාතනය. සත්ව ඝාතනය වැරදි. කියන්නේ ධර්මය අනුව වැරදි. අපි ඒක රුචි ප්‍රිය කරන්නේ නැහැ. ඒ සත්ව ඝාතන කරන කෙනෙක් පන්සලක බුදු පිළිමයක් හදනවා. ධර්ම කෝණයෙන් බැලුවොත් මේක මහා කුසලයක්නේ. සමහරු කියනවා මෙයා පිළිමේ හැදුවොත් අපි නම් වඳින්නේ. මොන අඥාන කමක්ද මේක? ඇයි ඒ මනුස්සයා කරන හොඳ පේන්නේ නැත්තේ? වෙන තරහක් අපිට තියෙන නිසා. ඒක සමාජයේ තවත් හොඳට අපි දකිනවා. සමහර නායකයන් පාලකයන් ගැන අපේ අමනාපයක් තියෙනවා. ඔවුන් විසින් කරනවා නම් කොච්චර හොඳ දෙයක්, ඒකේ හොඳ අපි දකින්නේ නැහැ. අපි හැමතිස්සෙම ඒකේ වැරද්දම දකින්නට පෙළඹෙනවා. ඒකට හේතුව හොඳ නැති නිසා නෙවෙයි, අපේ ද්වේෂයෙන් එක වහනවා. දුට්ටෝ අත්තං නජානාති, රත්තෝ අත්තං නජානාති, මූල්හෝ අත්තං නජානාති. අම්මට අපරාධ කරන පුතාගේ නුගුණ පේන්නේ වගේ අපේ තරහකාරයාගේ ගුණ අපිට පේන්නේ නැති වෙන.
මෝහේ මොකක්ද දකින්න සමර්ථ නැහැ. ඒක මෝහෙමනේ. ඒකේ ප්‍රතිවිරුද්ධ පැත්තකුත් තියෙනවා. ඒක දැනගන්න. ශ්‍රද්ධාව ඇති ගුණය දකින්න. හරි ලස්සන එකක් ඒක. ඇති ගුණය දකින්න. බුද්ධාදී උත්තමයන්ගේ ප්‍රඥාව ඇති නුගුණය දකිනවා. ඇති නුගුණය දකිනවා. විශේෂයෙන් විදර්ශනා ඥානයෙන් සංස්කාරයන්ගේ යථා ස්වභාවය. ඒක ලෞකික පැත්තට ආරූඪ කරගන්නට පුළුවන්. ඒ නිසා අපි ඇති නුගුණය නුගුණය ලෙසත් ඇති ගුණය ගුණය ලෙසත් දකින්නට හුරු වෙන්නට ඕන. තෘෂ්ණාව පිංගතනී බලන්න ඇති නුගුණ දකින්නට දෙන්නේ නැහැ. ඇති ගුණ නොදැකීම එක පැත්තකින් තියන්නකෝ. ද්වේෂේ කෘත්‍යනේ. ආර්ය සත්‍ය දේශනාවට එනකොට ද්වේෂයට වඩා බලගතුයි තෘෂ්ණාව. තෘෂ්ණාවයි වට්ටමූලය. අවිද්‍යා තෘෂ්ණා දෙකයි වට්ටමූලය. තෘෂ්ණාව ඇති කල්හි ඇති නුගුණ පේන්නේ. සංස්කාරයන්ගේ තියෙන නුගුණ ගුණ නෙවෙයි. ප්‍රතිපදාවේ ගුණ තියෙනවා. ඒ නිසා අරතිය ඇති කල්හි ප්‍රතිපදාවේ ගුණ පේනවා. නමුත් සංස්කාර වශයෙන් ගත්තොත් සබ්බේ සංඛාරා කියන සියලු ගෲප් එක ගත්තම මේකේ තියෙන නුගුණමයි නුගුණමයි තියෙන්නේ. එහෙනම් ද්වේෂේ නෙවෙයි මෙතන ප්‍රශ්නේ තියෙන්නේ. තෘෂ්ණාවේ. තෘෂ්ණාවෙන් දේවල් අල්ලාගෙන ඉන්නකොට ඒක නුගුණ පේන්නේ නැහැ. සැබෑ නුගුණ පේන්නේ නැහැ. ඒ තෘෂ්ණාව මෝහෙන් උපකාර ලබා දෙන නිසා. ඒ නිසා තෘෂ්ණාව දුරු කිරීම සංස්කාරයන්ගේ ඇති නුගුණ ඇති සැටියට දැකීමට තියෙන බාධකයේ දුරු කිරීමයි. මම නැවත කියන්නම් ඒ වාක්‍යය. ටිකක් දිගයි. තෘෂ්ණාව දුරු කිරීම යනු සංස්කාරයන්ගේ ඇති නුගුණ ඇති සැටියට නුගුණයක් ලෙස දැකීමට බාධකයේ දුරු කිරීමයි. උපමාව අම්මා අපරාධ කරන දරුවා. අධික තෘෂ්ණාව නිසා මහා අපරාධ කරන දරුවාගේ නුගුණ දකින්නට මෞතුමිය අසමර්ථ වන්නාසේ මේ පංචුපාදානස්කන්ධ සංඛ්‍යාත සංස්කාර පුඤ්ජය කෙරෙහි දැඩි බැඳීමෙන් ඇලීමෙන් ඉන්න අපි එහෙම නැත්නම් ඒ තෘෂ්ණාව සහිත సంతාණය ඒ පංචුපාදානස්කන්ධයන්ගේ යථා ස්වභාවය දැකීමට අසමර්ථ වෙයි. ඒ තෘෂ්ණාව දුරු කිරීම මෞතුමිය දරුවා කෙරෙහි මධ්‍යස්ත වෙලා මධ්‍යස්ත කෝණයෙන් බලනකොට ඔහුගෙන් මහා සමාජයට වෙන මහා අපරාධය දකින්නට සමර්ථ වන්නාසේ මේ තෘෂ්ණාව ඉවත් කරගත් කල්හි ඒ సంతාණය ඇත්ත ඇති සැටියෙන් දැකීමට සමර්ථයි. එනිසා තණ්හා ක්ෂය යනු සංස්කාරයන්ගේ ඇත්ත ඇති සැටියෙන් දැකීමටදී බාධකේ දුරු කිරීමයි. ධර්ම දේශනාව යනු සත්‍ය දේශනා කිරීම. ධර්ම රසය යනු ඒ දේශනා කරපු සත්‍ය දකිනකොට ඇතිවන ප්‍රීති සෝමනස්සය. ධර්ම රතිය ඒක විස්තර කරන්න බැරුණා අපි කෙලිම තණ්හක්කයට ගියා. ධර්ම රතිය යනු ඒ සත්‍ය දකිනකොට අපේ හිතෙහි රමණය කරනවා. සත්‍ය දකිනකොට රමණය කරන්න පටන් ගන්නවා. අය මුලාවට යන්න බෑ. රහතන් වහන්සේ කෙනෙක් සත්‍ය දැකලා ඉන්නකොට පංචකාමයෙන් ආඩ්‍ය වෙච්ච සත්‍යයක් දකින්න දෙවියෙක් දකින්න කියලා හිතන්නේ මිනිස්සෙක් දකින්න කවදාවත් හිතෙන්නේ අපරාධ මේ සත්‍ය අවබෝධ කරගෙන මටත් නැත්තම් අර වගේ සැපක් විඳින්නේ නෑ 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 අහෝ මේ සත්‍යයා ඉන්න මුලාවක් කියලා හිතෙන්නේ මේ බුකෙන් මම මිදුණා නේද කියලා හිතෙන්නේ මේ මුලාවෙන් මිදිලා මං සත්‍ය දුටුවා නේද මේ සංස්කාරයන්ගේ සත්‍ය දකින්නවා නේද
ලේතෙන් ඒ සත්‍ය කෙලෙස් සහිත මුලින් කිව්ව එකයි කෙලෙස් සහිතවනේ මේ බණහන් අපිට නීරස සත්‍යයක් මේක. ඒකට බාධකිය මේ තෘෂ්ණාදී කෙලෙස් ඒව අඩු කරගෙන යටපත් කරගන්නකොට ඒකටත් ධර්මයෙන් උපක්‍රම තියෙනවා දේශනා කරනවා. ඒව යටපත් කරගන්නකොට අපේ සිතේ තියෙන සත්‍යයට රුචිකමක් ඒ රුචිකම නිසා සත්‍ය පිළිගන්නවා. සත්‍ය දකින්න දකින්න ප්‍රීති සෝමනස් උපදිනවා. ඒක දකින්න දකින්න ඒකේ රමණය කරන්න පටන් ගන්නවා. ඒකේ නිකන් ඇබ්බැහි වීමක් වගේ. ඒ කියන්නේ භාවනාවට ධර්ම ශ්‍රවණයට ඒක ලෝභයක් නෙවෙයි. ඒක රමණය කරන්න පටන් ගන්නවා. ඇයි මේ? අර මං කිව්ව සිතේ තියෙන සත්‍යයට රුචි භව. ඒක සමාජීය වශයෙන් උත් වැදගත්. ඒ නිසා තමයි ලෝකෙහි අධ්‍යාපනයක් තියෙන්නේ. දරුවන්ට මේ සත්‍ය දෙන්න පුළුවන් වෙලා තියෙන්නේ. සත්‍ය කියලා මම අදහස් කරේ චතුරාර්ය සත්‍ය නෙවෙයි සමාජීය සත්‍ය. හරි වැරද්ද වගේ ඒවා. ඒවා දෙන්න පුළුවන් වෙලා තියෙන්නේ අපේ సంతානවල සත්‍යයට ගරු කරන බවත් තිබෙන නිසා. ඒක තමයි බහුතරයක් දෙනා අර හීනේ දකින මැෂින් එකට යන්නේ නැතුව සත්‍ය ලෝකේ ජීවත් වෙන්න කැමති. ඒ නිසා තමයි හතුරුකම් කරපු මිතුරාගේ සැබෑ ස්වරූපය දැක්ගත්තාම අපි මුලදී යමනාපුණත් ඒක අපිට පහසු. ඒ නිසා සත්‍ය පිළිගෙන සත්‍යෙහි අපේ සිත රමණය කරනවා. සත්‍ය දකිනකොට ඇති වෙන්නේ ප්‍රීතිය ස්වභාවිකවයි. අය අමුතුයෙන් මම සත්‍ය දකිනවා ඒක නිසා කියලා එහෙම ප්‍රීතියක් උපදවන එක උපදිනවා නිකම්ම. යතෝ යතෝ සම්මසති කන්ධානම් උදයබ්බයන් ලබති පීති පාමොජ්ජං අමතන්තං විජානතං. ස්කන්ධයන්ගේ උදේවයි දකිනකොට අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණයන් දකිනකොට මානුස් අමූර්තය බඳු ප්‍රීතියක් ඒ సంతානෙ උපදිනවා. ලබති පීති පාමුජ්ජං ප්‍රීති පාමුජ්ජි උපදිනවා. අමතං තං විජානතං ඒක අපි රමණේ කරනවා. ඵලසිත කියලා කියන අරිහත් ඵලය යනු තෘෂ්ණාවගේ ඡේවීම නිසා හටගන්න එක. අනුත්පාද නිරෝධය නිසා නිරෝධය ඇති කල්ලි හටගන්න එක. නිරෝධය වෙන කල්ලි හටගන්න එක. තෘෂ්ණාව යනු අර කලින් කිව්වා වගේ මේ ස්කන්ධ පංචයකට ඇලිලා සත්‍ය දකීම වහන ධර්මයක්. ඒක දුරු කරාම සත්‍ය අවබෝධ වෙනවා. ඒ දුරුකර බව දුරුකර කල්ලි හට ගන්න ධර්මය පලහිත අරිහත් පලහිත. අරිහත් පලහිත උපදිනවා යනු සියලු සත්‍ය ආබෝධ කළා. සත්‍ය ආබෝධ නොකිරීමෙන් පැත්විය හැකි මහා දුක්ඛයක් වේ නම් ඒ දුක්ඛේ මිදුනා. සරල උපමාවක් ගන්න. කාට හරි හිතෙනවා මිනිහෙක් මරලා සල්ලි ටික ගන්න. සමාජීය නෛතික වශයෙන් මිනිහා මැරීම යනු ලොකු ප්‍රශ්න වැලකට මුහුණ දීමක්. වෙයි ධනයට ලෝභයි. ධනවතෙක් ඉන්නවා මරලා ගන්න හිතෙනවා. ධනයට ලෝභකම තියෙනකොට මේ ඔක්කොම මතකලා මිනිහා මරලා ධනය ගන්න හැනවා. මේ තෘෂ්ණාවෙන් තිසා මේ තෘෂ්ණාව මෝහේ තෘෂ්ණාව ඇති කල්හි මේ කරන්න යන අපරාධයේ තත්ත්වය වැටහෙන්නේ. අපරාධයේ වැටහෙන්නේ. ඒක බැරෑරුම්කම වැටහෙන්නේ. ඒ නිසා නෛතිකමය ලොකු ගැටලුවකට පොලිසිය එලවනවා. බයෙන් ඉන්නේ නැහැ හැමදාම. සාංසාරික වශයෙන් කීපාරක් නම් මැරෙන්න වෙයිද මේ ඝාතනය නිසා. හැබැයි ඒ ධනයට තියෙන ලෝභය දුරුවීම යනු බලන්න. දැන් ඔන්න මරන්න කිට් මරන්න යන්නේ දැන් ධන ආස නිසා. කවුරු හරි ඒකේ හරි වැරද්ද කියලා දෙනවා. ඊට පස්සේ දුරු කරන්නට පුළුවන්. එහෙම නැත්නම් බලන්න මෙහෙම අර ධනයට තියෙන ලෝභය නැති වුණොත් මොකද වෙන්නේ? මේ වැරදි තීරණය ගන්නෙ නෑ. මරන්න යන්නේ නෑ.
තෘෂ්ණාව ඇතිකල්හි අපි වැරදි තීරණ ගන්නවා. වැරදි තීරණ ගැනීමෙන් මහා දුක්ඛයකට පත්වෙනවා. එදිනෙදා ප්‍රාණඝාත අදින්නාදාන කාමිච මේ ගොඩාක් අකුසල් අපි කරගන්න තෘෂ්ණාව නිසා. අපේ ජීවිතය අපි ගොඩාක් වැරදි තීරණ ගන්නවා තෘෂ්ණාව නිසා. දැන් හිතන්න නොගැලපෙන සම්බන්ධයක් කසාදයක් සමාජ ඕන තරම් තියෙනවා. තෘෂ්ණාවට වහල් වෙලා නොගැලපෙන කෙනා මහා දුක්ඛ ස්කන්ධයකට පත් වෙනවා ඊට පස්සේ. ඒ තෘෂ්ණාවෙන් ඇති කරන මෙයත් එක්ක හිටියොත් මහා සැපයකට පත් වෙනවා කියලා තෘෂ්ණාව පෙන්නනවා මෝහයත් එක්ක. හැබැයි ඇත්තටම තියෙන නුගුණ ටික පේන්නේ නැහැ මේ චරිතේ. එහෙම ගොඩාක් වැරදි තීරණ අරගෙන දුක් විඳින මිනිස්සු ඉන්නවා. ගොඩාක් කියලා මම අදහස් කරේ සැලකිය යුතු ප්‍රමාණයක්. ඒක නිග්‍රහයක් ලෙස ගන්න එපා කවුරුත්. ඇයි ඒ දුකට ප්‍රාප්ත වුණේ? තෘෂ්ණාව නිසා. හැබැයි මේ තෘෂ්ණාව දුරු වුණා නම් මේ තීරණය ගන්නේ නැහැ. තීරණය නොගන්න කල්හි ඒ තීරණය ගැනීම නිසා එන්නට නියමිත මහා දුක්ඛයෙන් ඔහු මිදෙනවා. ඔහු ඕ ඇය මිදෙනවා. සමහරලාට මහා දැවැන්ත බලාපොරොත්තු නිසා අපි වැරදි තීරණ ගන්නවා. හැකි ආදීනව නොදකින නිසා ඒ බලාපොරොත්තුව දුරු වෙනකොට වැරදි තීරණය නොගැනීම පැමිණිය හැකි දුකින් මිදීමයි. ආර්ය සත්‍ය කතාවේදී පංචඋපාදානස්කන්ධයට දැඩි ලෙස ඇලෙනවා. නැවත නැවත පංචඋපාදානස්කන්ධ ගන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා ඒට ක්‍රියාත්මක වෙන මොකක්ද ඒ තීරණය ක්‍රියාත්මක වීම? බලාපොරොත්තුව තිබුණා, වැරදි තීරණය ගත්තා, දුකටපත් වුණා. ස්කන්ධයන් කෙරෙහි ඇලීම තිබුණා, වැරදි තීරණය මොකක්ද? ලෞකික කර්මය. තීරණය ගත්ත කෙනෙක් මම අදහස් කරේ ක්‍රියාත්මක කරා. වැරදි තීරණය අරගත්තා. ඒ ක්‍රියාව සිද්ධ කළා මොකක් සඳහාද? අර බලාපොරොත්තු ඉෂ්ට වීමට, ස්කන්ධ පංචක නැවත නැවත ලැබීමට, ආයෝහණය ලබන්නට. ඒක ආයෝහණය තියෙන කර්මේ කෙනේ බලාපොරොත්තු ඉෂ්ට කරගන්නට කර්මය කරා. ඒ කර්මය නිසා නැවත ස්කන්ධ පංචක ලැබමින් මහා දුකකට පත් වෙනවා. හැබැයි මේ ස්කන්ධ පංචකයේ කෙරෙහි තිබෙන ඇලීම දුරු කරා නම්, බලාපොරොත්තුව කෙරෙහි තිබෙන ඇලීම දුරු වෙන කල්හි වැරදි තීරණයට නොයන්නාසේ ස්කන්ධ පංචකයේ කෙරෙහි ඇලීම දුරු වෙන කල්හි ස්කන්ධ පංචක ලැබීම සඳහා කර්ම රැස් නොවනු ඇත. පුරාණ කර්ම වලට අවකාශ නොලැබී යනු ඇත. ප්‍රතිසන්දි ලබා දීමට එන්නට නියමිත දුකෙන් මිදෙයි. ඒ නිසා පින්වතුනි තෘෂ්ණාක්ෂය සත්‍ය අවබෝධය ඇති කරවනවා. ඔන්න තමයි පොයින්ට් වැදගත්කම. බලන්න මේ සම්බන්ධතාවය. එතන පොඩ්ඩක් මේ වාක්‍යය තේරුම් ගන්නට ඕනේ. තණ්හක්ඛයෝ සබ්බ දුක්ඛං ජිනාති කියලා කිව්වේ. තණ්හක්ෂය යනු ඇත්ත ඇති සැටියෙන් ඇති නුගුණේ සංස්කාරයන්ගේ තියෙන නුගුණනේ. ගුණ කතාව නෙවෙයි දැන් තියෙන්නේ. නුගුණ සංස්කාරයන්ගේ ඇති නුගුණ ඇති සැටියට දැකීමට ඇති බාධකයේ තෘෂ්ණාවයි. ඒ තෘෂ්ණාව දුරු කරාම සංස්කාරයන්ගේ තත්ත්වය ඇති සැටියට දකින්නට පුළුවන්. ඒ තෘෂ්ණාව තිබුණනම් සංස්කාරයෝ කෙරෙහි ඇලිලා අපි කර්ම රැස් කරනවා. කර්ම රැස් කිරීම නිසා ප්‍රතිසන්දි ලැබලා මහා දුක්ඛයකට අනුත්පන්න දුක්ඛයකට පත් වෙනවා. ඒ නිසා ඇත්ත ඇතිසැටියෙන් නොලැබීම යම් දෙයක් කෙරෙහි බලාපොරොත්තුව ප්‍රාර්ථනාව තියාගෙන එහි තිබෙන අඩුපාඩු එයින් විය හැකි හානි, එහෙම නැත්නම්
ඒ බලාපොරොත්තු ඉෂ්ට නොවන බව කවුරුහරි එක්ක අපි සතුටින් ඉන්නට බලාපොරොත්තු වෙනවා. ඒක බලාපොරොත්තුවක් විතරයි. අඩුපාඩු නුගුණ තියෙන චරිතයක් නම් ඒ සතුටින් ජීවත් වීම ඉෂ්ට වෙන්නේ නැහැ. මොකද මේ අඩුපාඩු ටික තියෙනවා. ඒතර ඒ සත්‍ය ඇති සැටියෙන් දකින්න බැහැවෙ කවුද? තෘෂ්ණාව. ඒ නිසා සංස්කාරයන්ගේ අඩුපාඩු ටික මොකද ලබන්නේ? සංස්කාර ටික. මේ සංස්කාර වල ඇලිය යුතු දේවල් නෙමෙයි. ඒකේ අඩුපාඩු තියෙනවා. ඒ අඩුපාඩු දකින්නේ තෘෂ්ණාවෙන් වහනවා. ඉතාල වැදගත් ඔය කරුණ. සත්‍ය නොදැකීම තෘෂ්ණාවෙන් වැහෙන හැටි. ඒ නොදැකීම නිසා ඒක ලබන්නට අර බලාපොරොත්තු ඉෂ්ට කර ගන්නට කියලා හිතලා අපි තීරණයක් ගන්නවා. ඒ වගේ මේ ස්කන්ධ පංචකය කෙරෙහි ඇලිලා ස්කන්ධ පංචකයේ බලාපොරොත්තුෙන් මේක ඉතාම සුභයි හොඳයි කියලා හිතලා කටයුතු කරනවා. අර සත්‍ය නොදැනීම නිසා කර්ම රැස් කරනවා. කර්ම රැස් කිරීමෙන් දුකටපත් වෙනවා. බලාපොරොත්තු තියන් තීරණය ගැනීමෙන් දුකකටපත් වුණා. ඒ විදිහට තෘෂ්ණාව දුකත් එක්ක සම්බන්ධයි. ඔන්න ඔය සම්බන්ධය තේරුම් ගන්න. තෘෂ්ණාවෙන් ස්කන්ධවලට හැරුණා, ස්කන්ධවලින් ඒ තෘෂ්ණාවෙන් ස්කන්ධවලට හැරුණා, තෘෂ්ණාව නිසා කර්ම රැස් කරා, කර්ම වලින් දුකටපත්. ඔන්න බං තෘෂ්ණාව දුකත් එක්ක සම්බන්ධයි. මේ තමයි දුක්ඛේ දුක්ඛ සමුදය තෘෂ්ණාව කිව්වේ ඒකයි. මේ තෘෂ්ණාව ඉවත් වෙනකොට සත්‍ය ඇති සැටියෙන් දකින බව සිද්ධ වෙනවා. සත්‍ය ඇති සැටියෙන් දැකීමට වඩා වැදගත් වෙන්නේ මොකද්ද? එන්නට තිබිච්ච දුකෙන් නිදහස් වීම. ද උදාහරණයකට අපි කාට හරි ඇලෙනවා. අපි ලොකු සම්බන්ධතාවයක් ඇති කරගන්නට තීරණය කරනවා. වෙ මේ කෙනාගේ තියෙන අඩුපාඩු කිපෙන බව වෙන්නට පුළුවන්. නුවණ අඩුකම වෙන්නට පුළුවන්. වංචනික බව වෙන්නට මොකක්ද එකක් අපි තන වංචනික බව වෙන්නට පුළුවන්. මේ අඩුපාඩු ටික තියෙනවා. බලාපොරොත්තුවක් තියෙනවා. මේක ඉෂ්ට වෙන්නේ නැති එක. අපි කැමැත්ත තියෙනවා. අපි තීරණය ගන්න යනවා. මේ බලාපොරොත්තුව දුර වෙනකොට සත්‍ය පේන්න පටන් ගන්නවා. තීරණය නොගෙන හිටියොත් අපි එදාට කියන්නේ කොහොමද? අපි කියන්නේ මම සත්‍ය දැක්ක කියලාද? නැත්තම් එන්න තිබිච්ච මේ තීරණය ගත්තනම් එන්න තිබිච්ච මහා දුකකින් මම මිදුණද? කොහොමද අපි ඒක ප්‍රකාශ කරන්නේ? අපිට වැදගත් වෙන්නේ සත්‍ය ඇති සැටියෙන් දැක්ක බවද? ඒ සම්බන්ධතාවයේ ඇති කර ගැනීම නිසා තමන්ට වෙන්න තිබිච්ච විපත්තියෙන් වැළකුණු බවද? සමහර ආදර සම්බන්ධතා එහෙම තිබාගෙන ගිහිලා කාලයක් යනකොට කරුණුකාරණ දැන් ගොඩාක් ඇලිලා ඉන්නවා. මේක පෞද්ගලිකව ගන්නට එපා. ගොඩාක් ඇලිලා ඉන්නවා. අඩුපාඩු දකිනවා. දැකලා තමන් තීරණේ නෑ 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 මේ සම්බන්ධයෙන් මම තීරණේ ගන්න හැ කියලා අතහරිනවා. අතහැරියට පස්සේ දැන් තව කාරණේ ප්‍රකාශ කරනකොට අපි කියන්නේ මම ඒ කෙනාගේ ඇත්ත අවබෝධ කරා කියලාද? මම මහා ප්‍රශ්නකින් මිදුණා කියලාද? මොකටද අපි වැඩිපුර කියන්නේ? ප්‍රශ්නේ මිදිච්ච බව. බලාපොරොත්තුවක් තිබුණා. අඩුපාඩු ගොඩක් තියෙනවා. බලාපොරොත්තු වෙන දේ ඉෂ්ට නොවන බව තියෙනවා. තීරණය ගත්තොත් මහා විපත්තියකට පත් වෙන්න තියෙනවා. සත්‍ය අවබෝධ වීමෙන් තීරණය නොගැනීම නිසා ඒ පැමිණිය හැකි දුකෙන් මිදෙනවා. අපි කියන්නේ මහා දුකකින් මම මිදුණා. තෘෂ්ණාව තියෙනවා, ස්කන්ධයන්ට ඇලෙනවා, බලාපොරොත්තුවක් තියෙනවා, ස්කන්ධයෝ ලබලා සතුටු වෙන්නට සසර ස්කන්ධයෝ හොඳයි හොඳයි කියලා හිතලා එකට කර්ම කරනවා. තෘෂ්ණාව ගලවපු කර්ම කරන එක නතර වෙනවා. පුරාණ කර්ම වලට අවකාශ නොලැබියනවා.
එන්නට තිබිච්ච මහා ජාති, ජරා, ව්‍යාධි, මරණ දුකෙන් මිදෙනවා. ඒ තෘෂ්ණාව ක්ෂය වෙන කල්ලි හටගන්නවා පලසිත, තෘෂ්ණාවෙන් මිදුණු සිත, විරාගසිත, වැරදි තීරණය ගන්න ගියාම ඒකෙන් දුරුණාම හටගන්නවා ඒ තීරණය නොගන්න, ඒකෙන් මිදිච්ච බලාපොරොත්තුවේ මුක්ත වෙච්ච නොඇලිච්ච සිත. මම දැන් මේ මුලාවට යන්නේ නෑ කියලා අපි කියනවා. ඒ වගේ තෘෂ්ණාවශය වෙච්ච කල්හි හටගන්නවා පලසිත, අරිහත්ත පලසිත. මේ පලසිතේ උප්පාදේ යනු තෘෂ්ණාවශය වී කර්ම රැස් නොවී මහා දුක්ඛයකින් මිදීමයි. ඒ නිසා තණ්හක්ඛයං තණ්හක්ඛයෝ අරහත්ත ඵලචිත්තේ සබ්බ දුක්ඛං ජිනාති කියලා කියනවා. ඒ නිසා මේ තණ්හාක්ඛය සබ්බ දුක්ඛං ජිනාති කියන එකෙත් සත්‍යයට සම්බන්ධයි. එතන පොඩ්ඩක් ඒක විස්තර කරන්නට ඕන එක. එකපාර පේන්නේ නැති එක. මං හිතනවා පැහැදිලි වෙන්නට ඇති කියලා. ධර්ම දානේ යනු සත්‍ය දේශනා කිරීම. ධර්ම රසේ යනු සත්‍ය දකිනකොට ඇතිවන ප්‍රීති සුඛය. ධර්ම රති යනු සත්‍ය දකිමින් පුහුණු වීමට ඇති කැමැත්ත, සත්‍ය දැකීමට ඇති රුචිය, කැමැත්ත, ඇලීම, ලෝභය නෙවෙයි. තණ්හක්ඛය යනු කොහොමද විස්තර කරන්නේ? තණ්හක්ඛය යනු සත්‍ය දැකීම, තණ්හක්ඛය කියන අරිහත් ඵලය, අරිහත් ඵලය යනු සත්‍ය දැකීමට ඇති බාධකය වූ තෘෂ්ණාව දුරු කිරීමෙන් සත්‍ය නොදැනීම නිසා සිදු කළ යුතු, සිදු කළ තිබූ කර්ම නිසා ලැබිය යුතු වූ ප්‍රතිඵල නම් වූ දුකෙන් මිදීම. මිදීමේදී ලබන චිත්තය, එහෙම කියන්නේ මිදීමේදී ලබන උපදින, මිදීමත් සමග උපදින චිත්තය. ඒ ඵල චිත්තේ ඉපදුනා යනු ඔබ සියලු දුකෙන් මිදුනා කියන එකයි සබ්බ දුක්ඛං ජිනාති. නමුත් එතන මතක තියාගන්න අර සත්‍යයට සම්බන්ධයි. මේක මම මේ ධර්ම පරියාය, ඒ කියන්නේ මේකෙන් මතක තියාගන්න චතුරාර්ය සත්‍ය දේශනා කිරීම උතුම්ම දානයයි. චතුරාර්ය සත්‍ය දකිනකොට ඇතිවන ප්‍රීතිය උතුම්ම රසයයි. චතුරාර්ය සත්‍ය දැකීමේ ඇලීම උතුම්ම රතියයි. චතුරාර්ය සත්‍ය දැකීමට ඇති බාධක දුරු කිරීම, තෘෂ්ණාව දුරු කිරීමෙන් ලබන ඵලසිත නිසා සියලු දුකෙන් අත මිදීමක් සිද්ධ වෙනවා. එනිසා සත්‍ය යනු කොතරම් වැදගත් දෙයක්ද කියන එක අපි ජීවිතේ මතක තියාගන්නට ඕනේ. ඒක ලෞකික මට්ටමින්, ලෝකෝත්තර මට්ටමින් පමණක් නොවේ, ලෞකික එදිනෙදා ජීවිතයේදීත් සත්‍ය ගරුකව, සත්‍යයට රුචි කරමින්, සත්‍ය දකිමින්, සත්‍යම ප්‍රකාශ කරමින් ඉන්නට අපි පුරු වෙන්නට ඕනේ. තථාගත බෝසතාණන් වහන්සේට සත්‍යවාදී වීම උපකාර වුණා දවසක සත්‍යාබෝධය සිද්ධ කරන්නට බෝධි මණ්ඩලයේදී. සෝරි. ඒ වගේම සියලු ධර්ම විෂෙහි අවබෝධයේ සර්වඥතා ඥානය ලබන්නට. ඒ නිසා අපි සත්‍ය ගරුකව, සත්‍යවාදීව කෙලෙස් වලට බර නොවී සත්‍ය ඇතිසැටියෙන් දකින්නට ලෞකික පුරුදු වෙන්නට ඕනේ. ඒ වගේම ලෝකෝත්තර ආධ්‍යාත්මික මට්ටමින් ගැඹුරින් ඇත්තා වූ සත්‍ය දකින්නටත් පුරුදු වෙන්නට ඕනේ. ඒ සත්‍ය දැකීම තුලින්ම පමණයි පින්වතුනි සත්‍ය දකිමින් කටයුතු කිරීම තුලින් පමණමයි පැමිණිය හැකි දුක්ඛයන්ගෙන් මිදිය හැකි වන්නේ. ඒ සඳහා සියලු දෙනාට ශක්තිය, ධෛර්යය, වාසනාව,
ප්‍රඥාව ලැබේවා කියලා මං ආශිර්වාද සිද්ධ කරනවා. ශ්‍රවණය කර හැම දිනාගේම නමින් මිය පරලොවගේ සියලු ඥාති වර්ගයා මේ පින් අනුමෝදන් වෙත්වා. දුකටපත් වූ දුකෙන් අත මිදෙත්වා. සැපයටපත් වූ සැපෙන් අභිවර්ධනය වෙත්වා. කෙලවර අමා මහ නිවනින්ම සැනසීම ලබත්වා කියලා සියලු ඥාතීන්ට පින් අනුමෝදන් කරමු. ආත්මාරක්ෂක ලෝකපාලක සම්යද්දෘෂ්ටික දිව්‍යරාජ මණ්ඩලය මේ පින් අනුමෝදන් වීමෙන් දෙවියෝද දිව්‍යමය ආයු වර්ණ සැප බල ප්‍රඥාවන්ගෙන් වැඩෙත්වා. බුද්ධ ශාසනයේද චිරාත් කාලයක් ආරක්ෂා කරත්වා දිවියෝද ප්‍රාර්ථනීය බෝධි ඥාන වලින් නිවනින්ම සැනසීම ලබත්වා කියලා දෙවියන්ටද පින් අනුමෝදන් කරමු. හිතා හිත මෙදහත් සකල ලෝක සත්වයා මේ පින් අනුමෝදන් වීමෙන් නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, මිසදිටු ගත්තෝ සමිදිටු වෙත්වා, තිසරණ සරණ යෙත්වා, කෙලවර මා මහ නිවනින්ම සැනසීම ලබත්වා කියලා සියලු සත්වයන්ටද පින් අනුමෝදන් කරමු. ඒ වගේම ධර්ම ශ්‍රවණය කරා වූද මේ කුසලානුභව බලයෙන් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත් අභිවර්ධනයේ වෙත්වා. කරන කියන රැකී රක්ෂා කටයුතු, වෙළෙහෙළදාම් කටයුතු, ගේදර වැඩ කටයුතු, දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙත්වා. හෙළන හුස්ම රැල්ලක් ගානේ, ගෙවෙන තත්පරයක් ගානේ, තබන පියවරක් ගානේ රත්නත්‍රය සතු අසීමිත ගුණානුභව බලයෙන් නිරතුරු ආරක්ෂාව සැලසේවා. ගිනි ජල වස විස විපත්ති වලකිත්වා. කල්ප වෘක්ෂයකින් භද්‍ර ගටයකින් මෙන් සියලු සම්‍ය ප්‍රාර්ථනා සමෘද වෙත්වා. එයින් පමණක් සෑහීමට පත් නොවී ආධ්‍යාත්මය දෙසට තව තවත් සිත නැඹුරු වෙත්වා. උපනුපන් ආත්ම භාවයන් සත්තිස් බෝධිපාක්ෂික ධර්මයෝ පෙරපස මූරණ සඳක් මෙන් දිනෙන් දින දියුණු වෙත්වා. උපනුපන් ආත්ම භාවයන් හිදී දෙවි මිනිස් ආදී සුගති සම්පත් වින්දනය කරමින් ප්‍රතිරූප දේශ වාසය ත්‍රි හේතුක ප්‍රතිසන්ධිය ජාති ස්මරණඥානය සම්මා දිට්ඨිය සහ කල්යාණ මිත්‍රාශ්‍රය ඇත උපත ලබා සුවසේ පාරමී සපුරා බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා නිවී සැනසී පැමිණ වදාළ ශාන්ති ලක්ෂණ නිර්වාණ ධාතුවෙන් සැනසෙන්නට මේ සියලු කුසලයෝ එකලෙස හේතු වේවා, වාසනා වේවා කියලා ප්‍රාර්ථනා පිහිටුවාගමු. එසේ ප්‍රාර්ථනා පිහිටුවාගෙන දෙවියන්ට ඥාතීන්ට පින් දෙමු. ඉදං වෝ ඥාතී නං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතී නං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතී නං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ආකාසට්ඨහා ච බුම්මට්ඨහා දේවා නාග මහිද්దిక පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්බුද්ධ ශාසනං. ආකාසට්ඨහා ච බුම්මට්ඨහා දේවා නාග මහිද්దిక පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්බුද්ධ දේශනං. ආකාසට්ඨහා ච බුම්මට්ඨහා දේවා නාග මහිද්దిక පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්බුද්ධ ශාවකං. චිරන් රක්ඛන්තු ත්වං සදා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉදම් මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු. ඉදම් මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු. ඉදම් මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු. සබ්බ දුක්ඛා පමුඤ්ඤතෝ.